යන්නේ ටික 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 ඉස්සරහට. දැන් අපි ඉස්සර දවසෙත් කරා එඩිසන් කියන තෝමස් අල්වා එඩිසන් කියන පුද්ගලයාට බල්බ් එකක් හදන්න 1000 සැරයක් වර්ධුණායි කියලා. 1001 වෙනි සැරේ තමයි හදාගත්තේ කියලා. ඉතින් ඒකින්ද දැන් එයාත් දැන් එතකොට එයා කල්පනා කරේ නැන්නේ මගේ මේ අපල කාලයක් හැම කියලා. එයා ඉස්සරහට අත තියාගත්ත දැන් ඉතින් එයා යනවා දිගටම. ගිහිල්ලා ගිහිල්ලා වැරදි සේරම වුණාම සාර්ථකත්වයටපත් වෙනවා. ඒකයි මේ කියන්නේ අත නගුලම තබා ගත්තම ඉස්සරහට යනවා මිසක් අය පස්සේ හරියට බලන්න හොඳ නැහැ. Taman යන්න පාර හරියද වැරදිද කියලා. අපිට තියෙන්නේ හැබැයි ඒකට ඉස්සෙල්ලා Taman නිශ්චිත කරගන්න ඕන මම කරලා තියෙන්නේ හරියම දේ දැන් තීරණය කරලා ඇවිල්ලා තියෙන එක. ඊට පස්සේ නැවත බලන්න ඕන දෙයක් නෙවෙයි. හොඳයි. දැන් මෙහෙම දැන් සාමාන්‍යයෙන් ඔය යම් කිසි මානසික පීඩාවකට ලක් වුණාම ඇත්තටම මානසික රෝග කියලාත් අපි ඇත්තට හඳුන්වන්නේ යම් යම් එක කරලා මානසිකේ රසායනික උත්තේජන වෙනස් වෙලා තියෙනවා. ඒ මානසික රසායනික වෙනස්කම් ඇති වුණාම යම් යම් අපහසුතාව පුද්ගලෙන් ඇති වෙනවා. ඒ අපහසුතා ඇති වුණාම දැන් ඒ අපහසුතා නැති කරන්න අපි කායට බෙහෙත් දෙනවා වගේම මේ මොළේ යම් යම් රසායනික උත්තේජන වෙනස් කරන්න සමහරලාට බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. ඒ බෙහෙත් වර්ග පාවිච්චි කරාම මේ බෙහෙත් වර්ග වල මේ තියෙන බලපෑම සමහරලාට ටිකක් කල් වෙනකම් කෙනෙකුට තියෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවල ওই වගේ ගති ලක්ෂණ පෙන්눔 කරනවා. හැබැයි මේක ටිකින් ටික අත්තර යන්න පුළුවන්කම තිබෙනවා. අනිත් අතට දැන් ඒ වගේ ශබ්ද ඇහිීම සාමාන්‍ය මානසික මේක රෝගී තත්වයක ලක්ෂණකුත් තිබෙනවා. දැන් මේන් කොයි එකද කියලා අපිට තේරුම් ගන්න අමාරුයි මෙහෙම කිව්වම ඇත්තටම මෙතෙන්දී නැවත වරක් ඒ උපදේශන මධ්‍යස්ථානයකින් හෝ වෛද්‍යවරයෙක්ගෙන් නැවත උපදෙස් ගන්නට ඕනේ. හැබැයි මේවා සේරම නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමන් ඒ පුජ්‍යලයම නැවත හිතුවොත් මගේ ජීවිතේ නැවත සකස් කර ගැනීම මට අයිති කාර්යයක්. මම කොහොම හරි මහන්සි වෙන්න ඕන කියන ආකල්පය එයාගේ හිත තුළට ඇති වුණොත් සහ ඒ වටා ඉන්න අය ඔහුට උදව් කළොත් ඔහුගේ තියෙන හැකියාවන් පිළිබඳව ඔහුව පිළිගන්න ආදරය දක්වලා ප්‍රශංසා කරලා ඔහුව ඉස්සරහට තල්ලු කරන් ගියොත් ඔය කියන ගැටලු එකින් එක ඉවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ විදිහට ඉවත් වෙන්නේ නැත්නම් ඒ සමහරලාට එතෙන්දී නැවත වරක් මේ උපදේශන මධ්‍යස්ථානයකින් හෝ මානසික වෛද්‍යවරයෙක්ගෙන් වෙනත් කෙනෙක්ගෙන් නෙවෙයි බෙහෙත් ගන්නට ඕනේ. ඒ බෙහෙත කියන්නේ ඒක අපි නිතරම කියන මේක ලෙඩක් නෙවෙයි. ඒ මූලිකව සමහර වෙලාවට රසායනික වෙනස්කම් ඇති වෙනකොට වෙන අපහසුතාව ඇති වෙනවා. ඒතර බෙහෙතකින් ඒ අපහසු රසායනික වෙනස නැවත සකස් කරාම ඒ අපහසුතාව ඇති වෙන්නේ නැහැ. අනේ ඒ විදිහේ ක්‍රියාදාමයක් තමයි කරන්න තියෙන්නේ. හොඳයි දැන් නිතුඹුවේ සිට අජිත් කතා කරනවා. අජිත් මහාචාර්යතුමනි මට තියෙන ප්‍රශ්නේ තමයි මොකද මම එකම පාරක් හදිසියේ සමීතිය කතා කරන්න ගියා. එදා මට හදිසියෙන් බයක් ඇති වුණා. මම ඊට ඉස්සෙල්ලා පුරුද්දක් තිබුණේ නැහැ. නමුත් මට දැනටත් ඒක කතා කරන්න තත්ත්වයක තමයි. දැන් අපි මේ කතා කරන අපි වුණත් මුල් අවස්ථාවවලදී වේදිකාවට යන්න බයයි, ගියාම වැටේ කියලා බයයි, ඊළඟට සාකච්ඡා කරා යනකොට ඊළඟ වචනේ එන්නේ නැහැ, අවසාන ක්‍රියාපදේ මතක් වෙන්නේ නැහැ. ඒක ඕනම කෙනෙක්ගේ ලක්ෂණයක් මූලික අවස්ථාවේ. හැබැයි මේක නිරන්තර පුරුදු වෙනකොට අපි නොදැනුවත්වම අපි යටිහිත ඒ අවශ්‍ය උදව්ව කරලා දෙනවා. ඒ අවශ්‍ය සියලුම ශක්තියින් වචන, සිතිවිලි, අලුත් අදහස්, සංකල්ප සියල්ලම ගලා එන්න පටන් ගන්නවා. ඒකත් පුරුද්දේ ප්‍රතිඵලයක් ඇටියෙන. ඒකින්ද දැන් මූලික දේ තමයි නැවත වරක් අලුතෙන් පටන් ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී හොඳම දේ තමයි ඉස්සෙල්ලාම මේ පූර්ව සූදානමක් ඇතුව යන එක. දැන් මේවයි ගැටලුවක් තියෙන අපි නිතරම කියන්නේ පූර්ව සූදානමක් ඇතුව යන්න කියන. සමහරවිට සම්පූර්ණ කතාව මුණත් කමක් නැහැ. අලුතෙන් ලියලා බලන්න. එක සැරයක් ලියාගෙන ඒක සැරයක් දෙසරයක් කියවලා බලලා ඊට පස්සේ ඒ මතකේ කරට ගිහිලා කියන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් කල් ඒක කරලා පුරුදු වුණාට පස්සේ අපිට ඒක කරන්න පුළුවන්. අනුමාත්‍රිකා ටික විතරක් ලියාගෙන අනුමාත්‍රිකාව යටතේ ඒ සාධක 1 2 3 4 කියලා එහෙම ලියාගෙන ගිහිල්ලා ඒක කොලේ බලාගෙන උනත් කතා කරන්න පුළුවන්. දැන් ඔය ඊටාම ඉහළම් පෙළේ ලෝකේ ඉන්න මේ නායකයන් සියලු දෙනාම කොළ බලාගෙන තමයි කතා කරන්නේ. ඒකෙන්ද කොළයක් බලන් කතා කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. දැන් ජෝර්ජ් බුෂ් උනත් කවදාවත් කොළයක් නැතුව වටන් ගන්නෑ. ඒගොල්ලෝ කොළ තියාගෙන තමයි කතා කරන්නේ. මොකද ඒගොල්ලෝගේ හැම වචනයක්ම පරිස්සම් වෙන්න ඕන නිසා. ඒකෙන්ද කොළයක් බලන් කතා කරන කියලා අවඥාවට හේතුවක් වෙන්නේ නැහැ. ඊළඟට අපි ටිකක් කල් ගියාම ඒ ප්‍රධාන මාතෘකාවට විතරක් මතක තියාගෙන කියලා කතා කරන්න පුළුවන්. ඊට පස්සේ එනකොට ඒ ප්‍රධාන මාතෘකාව එකක්වත් නැතුවත් Tamanට හිතෙන් ඒ අදහස එනවා. ඒකද මූලිකව අපි අනුපිළිවෙලක් සකස් කරගන්න. කොළයක හොඳ සම්පූර්ණ සටහන් කතාව ලියාගෙන පුරුදු වෙලා යන්න. ඊට පස්සේ ඒක අනුමාත්‍රිකා සහ අතුරු මාත්‍රිකා ලියාගෙන යන්න. පස්සේ අතුරු කරුණු අයින් කරලා අනුමාත්‍රිකා පමණක් ලියාගෙන කතා කරන්න. ඊට පස්සේ අපිට මේ මුකුත් නැතුවත් කතා කරන්න පුළුවන්කම වෙනවා. මේක ඊටාම සුළු අදහසක් තියෙන මට පුළුවන් කියන ආකල්පය ආපුවාම ඔය දේ කරන්න පුළුවන් වෙනවා. හැබැයි හුඟක් කරාට ලේසි පොඩි ළමයින්ට ඉස්සලා කතා කරාම. පුංචි ළමයි තියලා පුංචි ළමයින්ට කතා කරාම පුංචි ළමයි ඕන දා කාගෙන ඉන්නවනේ. ඊට පස්සේ කතාව හැදුනම ටිකක් තරුණ අයට ඊට පස්සේ වැඩි හිටියයට පස්සේ ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන්. දැන් අපේ අත්දැකීම් තියෙනවා ගම්වල ඈත ඔය මේ සජීවී කාර්යකේ ඉන්නේ නැත්නම් ළමා කඳවුරු වලින් ළමයි ඉන්නේ එහෙම ඊටාම දක්ෂ කතික වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කරලම් පුරුදු වෙලා. එහෙම නැතුව ඉබේ එහෙම එන්නේ නැහැ. හොඳයි දැන් මාතලේ සිට කොමුදුයි කතා කරන්න. හලෝ. ඔබේ ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ හුඟක් වැඩි මං හිතන්නේ. හලෝ. කොමුදුයි අහනවද? ඔව් අහනවා. මට මේ මෙන්න මේම ප්‍රශ්නයක් තියෙන්නේ. මම ගුරුවරයෙක්. ඔව්. දැන් අපේ මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් කවුරුත් පොදුවේ කාත් අතින් සිද්ධ වෙන වැරද්දක් වුණත් චෝදනාව කරන්න කෙලින්ම මට. ඒ චෝදනාවේ මම වැරදිකාරයා වුණත් නැතත් දැන් නිර්නාමික ලියුමක් පාසලට අවිල්ලා තිබුණොත් ඔන්න ගුරුවරුන් උගන්වනවා මේ මදීහෙම කියලා කෙලින්ම මට කියනවා මේ ගුමුදුනි අන්න ලියුමක් අවිල්ලා තියෙනවා ඔයගොල්ලන් ඔයා උගන්වන්නේ නැහැයි කියලා. අන්න එහෙම චෝදනා කරනවා. එතකොට මම මොනවා හරි දෙයක් කරත් ඒ කරපු දේ ඇගීමක් කරන්නේ වෙනත් අන්දමට ඒකට මොනවා හරි චෝදනාවක් කරනවා. කොහොම හරි මම අස්ථාන චෝදනාවලට ලක් වෙනවා. මට මේ ලක් වෙන අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන්න ක්‍රමයක් දැනගන්න ඕන මහාචාර්යතුමාගෙන්. මගේ ප්‍රශ්නේ තවත් කොටසක් තියෙනවා. මට ඒකත් අහන්න ඕනේ මේකෙන් පස්සේ. හොඳයි. මෙහෙමයි දැන් ඒ අස්ථාන චෝදනා කියන්නේ මොකක් හරි ඉතින් පරණ තරහක් ඇති. එහෙම නැත්නම් ඉතින් මේ එක්කෙනාටම චෝදනා කරන්න ඉතින් දැන් එහෙම චෝදනා කරනකොට හිතන්න ඕනේ අනිවාර්යයෙන් මේක මගේ වැරද්දක් නෙවෙයි කියලා. මොකද එක සැරයක් දෙසරයක් වැරද්දක් කියනවනේ ඒක තමන්ගේ වැරද්දක් වෙන්න පුළුවන්. හැම වැරද්දම තමන්ගේ පිට වටවන්න නම් ඒතර වැරද්දක් නැහැ. එතන ඒ අනිත් පුජ්‍යලයාගේ තියෙන ගැටලුවක් ඒක. දැන් ඔබේ ගැටලුවක් නොවනවා නම් අනිත් පුජ්‍යලයා ගැටලුවක්. දෙන්නගම ගැටලු වෙන්න බෑනේ. ඒතකොට අනිත් ඉස්සලා බලන්න ඕනේ ඇත්තටම මගේ අතේ ගැටලුවක් තියෙනවද කියලා. ඇයි මම මෙහෙම අවඥාවට ලක් වෙන්නේ නැත්නම් ඇයි මට මෙහෙම කියන්නේ කියලා. එතකොට සමහරවිට හොයාගන්න පුළුවන් හේතුව මොකක්ද කියලා. සමහරවිට කියනවා ඕනම දෙයකට ඉවසන් ඉන්නකොටත් හැම වෙලේම සමහරලාට කියනවා කියලා. අර එකතනක් අර ජාතක කතාවක් තියෙනවා අර ණයාව මිටිය මේ ණයාල්ලා දර මිටියට බඳිනකොට මේ ඊට පස්සේ උපදෙස් දෙනවා ටිකක් පෙනේ පුප්පලත් පෙන්වන්න ඕනේ කියලා. එතකොට අර දර මිටියට බඳින එක නවත්තලා දාලා මේ ළමයි දුවනවා බයට. සමහරලාට වෙන කෙනෙකුට මේ කියන්න ගිහිල්ලා බැනුම් අහන්න වෙනකොට සමහරලාට විදුහල්පතුරු ඒව අහගෙන ඉන්න ගුරුවරියත් අල්ල ගන්න. දැන් ඉස්කෝල සමහර ගුරුවරු මේ ගුටි ගන්න ළමයට ගහනවනේ. අහිංසක ළමයා ගුටි ගන්න. ශක්තිමතා ගුටි ගන්න නැහැ. මොකද බයයි ගුරුවරු ගහන්නේ නැව ගහලා අලිපතරල ගැව්වොත් එහෙම කියන. ඒකින්ද අහිංසක මිනිහා අල්ලන් ගහනවා. අන්න ඒ වගේ දේකුත් උතන වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට නොසල එකක් තමයි ඉග්නෝ කරලා ඉන්න පුළුවන්. නොසලකා හරින්න පුළුවන්. දැන් ඕන දෙයක් කියපුවා කියලා දවස් දෙකක් කියලා තුන්වෙනි දවසේ අත්හැරලා දායි. ඒ ගැන සැලකිලිමත් වෙලා සැලෙන බව පෙන්නකොට ඒ කියන ප්‍රමාණය වැඩි වෙනවා. අපි නොසැලී අර ඉන්ද්‍රකීලයක් වගේ හිටියම ඊට පස්සේ සැරයක් දෙසරයක් කළා යාටම ඇති වෙලා වෙන කෙනෙක් අල්ලගන්නේ කියන්නේ. ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම දැන් ඔබට අනිත් පැත්තෙන් කියන්න ඔබ තුලත් යම් කිසි වැරද්දක් තියෙනවද කියලා. තමා තුල වැරද්දක් නැහැ කියලා තමන්ට සාහිතිකන තියෙන හොඳම දේ තමයි කිසිම දෙයක් ගණන් නොගෙන අර ඉබ්බි කටුවක් තියෙනා වගේ කටුවක් වටේ ඇති කරගෙන ඉන්න එක. එතකොට දවස් දෙකක් කියලා අත්හැරලා දායි තමන්ට තමන්ගේ වැඩක් කරගෙන යන්න පුළුවන්කම තියෙයි. හොඳයි කාන්තලේ මංජුලාගේ ප්‍රශ්නය. මංජුලා ගත කරනවා නම් ඉස්සෙල්ලා හිතන්න ඕන මම කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඒ තමයි ඉස්සෙල්ලා අපි කියන නිතරම තමන්ගේ දක්ෂතා ගණන් කරන්න කියලා. හොඳ ගණන් කරන්න. එතකොට අනුන්ගේ දුකේදී දුක් වෙන එකත් හොඳ ලක්ෂණයක්. ඒ කියන්නේ අනුන්ගේ දුකේදී අපි කියන සහකම්පනයක් ඇති කරගන්න කියලා මිසක් අනුකම්පාවක් නැත්තම් තමන් ඒකට අධික ලෙස කම්පණය වීමක් හොඳ නැහැ කියලා. දැන් සහකම්පනයක් කියලා කියන්නේ තවත් කෙනෙක්ගේ දුක ඒ විදිහටම තමන්ට දැනෙනවා නම් ඒ කියන්නේ අපේ සංවේදී හදවතක් තියෙනවා. ඒ සංවේදී හදවතක් තිබීම අපි කියන්නේ මානුෂිකත්වයේ ලක්ෂණයක් ඇති මිසක් දුබලතාවයක් ඇටියෙත් නෙවෙයි. හැබැයි ඒ පුජ්‍යලයාටත් වැඩිය තමන් දුක් වෙවි තමන්ගේ සියලුම වැඩ කටයුතු අතපව කරගන්නවා නම් අනේ එතන තමයි වැරද්දක් තිබෙන්නේ. එහෙම නැතුව අර විදියට වෙන කෙනෙක්ගේ දුර්වලතාවයකදී දුකකදී විපතකදී තමන්ටත් දුකක් ඇති වෙනවා නම් ඒක දුබලකමක් ඇති සලකන්නේ නැහැ අපි මනෝවිද්‍යාවේදී. ඒක අපි සලකන්නේ ප්‍රබලකමක් ඇටියෙත්. හැබැයි ප්‍රබලකම තවදුරටත් විදිය තමන් අධික ලෙස සංවේදී වෙලා තමන්ගේ වැඩකුත් පාඩු කරගෙන කනෝකා නොබී ඒ ගැනම දුක් වෙවි ඉන්නවා නම් එතනදී තියෙනවා යම්කිසි තමන්ගේ ගැටලුවක්. ඒ අවස්ථාවේ අපි කරන්න තියෙන්නේ නැහැ මම මට කරන්න පුළුවන් උදව්ව සහයෝගය දීලා මම මගේ වැඩක් කරගෙන යනවා කියන හැඟීමෙන් වැඩ කරගෙන යාම. ඉතින් අර මුල් අවස්ථාවේ ඉඳලා ශක්තිමත් ආපු කෙනෙකුට තවදුරටත් ඒ ශක්ති වර්ධනය කරගන්න පුළුවන්. අනිත් අයගේ දුකේදී උදව් කිරීමත් කරන්න පුළුවන්. හැබැයි ඒ දුකේදී කරන උදව්ව ගැටලුවක් හටගත්තේ නැත්තම් ඔය ප්‍රශ්නේ ඉවර වෙනවා. ඒ කියන්නේ ධනාත්මක චින්තනයේ මනසේ වර්ධනය කරගන්නකොට ඔය අදහස ඉවත් වෙනවා. අපි නිරන්තරම කියන්නේ අර පෞරුෂ සංවර්ධනයේ පිළිබඳ ශක්තියක් ඇති කර ගැනීම තුලම ඔය ශක්තිය ඒ ඔක්කොම එනවා. දැන් ඔය ඔක්කොම ගැන මට හිතෙනකොට මට හිතෙන්නේ මේකේ තියෙන අර බුදුන් වහන්සේ දේශනා කළ බෞද්ධ සංකල්පය කියන එකයි. මේ පොත ලිවීමට ඉස්සෙල්ලා මට හිතෙනවා කර්තෘතුමා ගැඹුරින් බෞද්ධ දර්ශනය හදාරා තියෙන බව. ඉතින් දැන් මගේ ප්‍රශ්නේ මෙන්න මේකයි ඔබතුමාට ඉදිරිපත් කරන මගේ දැන ගැනීම සඳහා බටහිර විද්වතුන් මනෝ විද්‍යාව යන වචනය බෞද්ධ දර්ශනය යන වචනය වෙනුවට ආදේශය කරගෙන තියෙනවද? අනිත් එක මනෝ විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ බෞද්ධ දර්ශනය මතද? අනිත් එක තමයි එහෙමනම් සංඝ රත්නේ හැම කෙනෙක්ම අද නූතන වචනයෙන් කතා කරනවා නම් මනෝවිද්‍යාඥයෙක් නේද? මෙහෙමයි. අපි කොනක ඉඳලා යමු. දැන් මනෝවිද්‍යාව කියන විෂය පටන් ගත්තේ 1800 ගණන් වල. දැන් එතෙන්දී මනෝවිද්‍යාව කියන වචනේ දැන් භාවිතා කරන්නේ පුජ්‍යලයන්ගේ චර්යාවන් පිළිබඳව කරන විද්‍යාත්මක අධ්‍යයනයක් ඇටියට. එතන චර්යාවන් කියලා කියන්නේ මානසික සහ ශාරීරික චර්යාවන් හැසිරීම පද්ධති. ඒතර මේවා ඉස්සෙල්ලා දාර්ශනික මතවාද තමයි මුලින්ම තිබුණේ. ඒතර අපි කියනවා බෞද්ධ දර්ශනය වෙන්න පුළුවන් සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් මේ කවුරුත් වෙන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ගේ දාර්ශනික මතවාදයන් විද්‍යාවේ දියුණුවත් සමගම විද්‍යාත්මක විධික්‍රම ඔස්සේ පරිශ්‍රයට ලක් කරා. ඒ විද්‍යාත්මක විධික්‍රම ඔස්සේ පරිශ්‍රයට ලක් කරලා ආපු මතයන් තමයි ඊට පස්සේ මනෝවිද්‍යාව කියලා විද්‍යාත්මක පදනමක් ඔස්සේ පැනගුණේ. ඒතකොට ඒක විද්‍යාව කියන්නේ වෙනම දෙයක්. එතකොට මෑතක් වනතුරුම මේ සිතේ ක්‍රියාදාමය පිළිබඳව පරිශ්‍රණ කෙරුණේ නැහැ. ඒ පිළිබඳව අපි කලින් දවසකට කිව්වා අන්තරාලෝකණය කියලා පරිශ්‍රණ විධික්‍රමයක් තියෙනවා. මේ අන්තරාලෝකණය ටික අවඥාවට ලක් කරපු විධික්‍රමයක් මේ මනෝවිද්‍යාවේදී ඕන් කිව්වේ හරියට කළුවර කාමරය කියන කළු බල්ලෙක් හොයනකොට තමයි තමන්ගේ සිත ගැන කල්පනා කිරීම කියලා. ඒ නිසා ඒක ටිකක් අත්හැරලා දාපු මේ විද්‍යාත්මක විධික්‍රමයක්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා තමයි යම්කිසි විදියකින් මේ සිත පිළිබඳව මුලින්ම ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරේ. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සැලකුවේ විද්‍යාඥයරේ නෙවෙයි සමහර තැන් වල. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එක තැනක් කියලා තියෙනවා මගේ මේ මත අද පිළිගත්තේ නැති වුණාට අනාගතයේ යම්කිසි දවසක මේවා වැදගත් මත හැටියට පිළිගන්නවා ඇත කියලා. ඒකෙන් පේන්නේ ෆ්‍රොයිඩ් ගණන් ගත්තෙත් නැහැ මනෝවිද්‍යාඥයට. දැන් මෑත කාලේ ඔය අපර මනෝවිද්‍යාව කියලා ශේෂ්ත්‍රයක් දිනුනා මරණින් මතු ජීවිතයේ උපතර පෙර මා ජීවිතේ අන්න ඒ වගේ පැරාසයිකොලොජිකල් විද්‍යාව බිහි වෙනවා. එතනත් ඒගොල්ලෝ කරන්නේ විද්‍යාත්මක විධික්‍රම වලට ඔප්පු කරන්න පුළුවන් නම් තමයි බටහිර මේ චින්තනයේ විද්‍යාත්මක විෂයකට හඳුනන්නේ. ඒක දැන් අපි විශ්වවිද්‍යාලේ විද්‍යාත්මක විෂයකට හඳුනනකොට විද්‍යාත්මක විධික්‍රම භාවිත කරලා සකස් කරගත්තු ඥාන සම්භාරයක් තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒතර බුදුහාඳුරෝ බෞද්ධ චින්තනය ඇටියට බුදුහාඳුරෝ කියන්නේ අපි සියලුම දත් පුජ්‍යලයන් සර්වඥනේ. ඒ සර්වඥ පුජ්‍යලයේකට හැකියාව තිබෙනවා තමන්ගේ සිත දියුණු කරලා යථාභූත ඥාන දර්ශන ලබා ගන්න. අපි කියන යථාභූත ඥාන දර්ශනය තමයි බෞද්ධ අධ්‍යාපනයේ මූලික තේමාව. ඒක ඇත්ත ඇත්තටියේ දරගත්තට පස්සේ එතකොට ඒක විද්‍යාත්මක ඔප්පු කර ඉන්න විධික්‍රම භාවිතා නොකර පැහැදිලි කරන්න පුළුවන්. එතකොට දැන් මේ අතීතයේ බුදුහාඳුරෝ විතරක් නෙවෙයි තවත් නොයෙකුත් චින්තකයන් ඉන්නවා. ඔය නාගාර්ජුනලා, සුබන්දුලා, ජෛන මහාවීර ඒ අය පවා මේ වගේ මත ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි සලකනවා බුදුහාඳුරෝ තමයි ඊටාම ගැඹුරින් දැනගෙන සැබෑ පරමාර්ථ සත්‍යම ඉදිරිපත් කරගෙන. එතකොට ඒවා දැන් නැවත විද්‍යාත්මක විධික්‍රම භාවිතා කරලා බලනකොටත් ඒ වගේ කරුණු මතක් වෙනිනවා. ඉතින් ඒකින්ද සමහරලාට විද්‍යාත්මක වික්‍රමණ කියන දේවල් බෞද්ධ මතවාද එක්ක ගැළපී යන්න පුළුවන්. එනේ ඒ නදහස් වෙන්නේ නැහැ බුද්ධාගම මේ විද්‍යාව කියන්නේවත් විද්‍යාවෙන් ඔප්පු නොවුනට බුද්ධාගමේ වැරද්දක් තියෙනවා කියලාවත් දෙකෙන්ම ඔප්පු වෙන්නේ නැහැ. ඒකින්ද මේ අර දාර්ශනික මතවාද මේ එකක් කියන එකක් මනෝවිද්‍යාව කියන තවත් එකක් මේ දෙකෙන් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි සත්‍ය එකයි. අපි කියන එකම සත්‍ය කරා පැති දෙකක් කියනවා කියලා කියන්නත් පුළුවන්. දැන් තවත් ගැටලුවකට අපි පිළිතුරු දීලා ඉමු. කඩුවෙල සිට කවුද මේ කතා කරන්නේ? සෝමලතා කතා කරනවා. ඔව් මොකක්ද ඔය ප්‍රශ්නේ? මහාචාර්යතුමා මේ මට දැනගන්න ඕනේ මේ මගේ ස්වාමිපුරුෂයාට ඒ කියන්නේ අපිත් එක්ක කිසිම කරදරයක් නැතුව කතා කරනවා. ගෙදර කිසිම අප්සෙට් එකක් නැහැ. හොඳට කතා කරනවා. නමුත් පිට ගියාම එතකොට මේ වෙන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කරනකොට 아무ත් එක්කම එයාට ඉක්මනට කතා කරන්න බෑ. නිකන් ගෝතයක් කියනවා. ඉතින් මේ මේක ටිකක් නරක පුරුද්දක්. ඒ උනාට ඉතින් එයාටත් කිව්වා මම මේ මොකද මේ ගෙදර හොඳට කතා කරනව නේද කියලා නේ. එයා කියනවා එහෙම එයා හිතලා නෙමෙයි නිකම්ම එනවා කියලා. ඔව්. ඉතින් මේකෙන් අත් මිදෙන්න ක්‍රමයක් පුළුවන් නම් කියන්න. මෙහෙමයි ඉතින් ඒක ඒ පුජ්‍යලට එච්චර ප්‍රශ්නයක් නොවෙනවා නම් අපි ඒක ගණන් ගන්න ඕනේ නැහැ. ඉතින් එකවරටම වචන නුනාට පස්සේ හිමින් කතාවට සම්බන්ධ වෙලා බද්ධ වෙලා යනකොට ඒ කතාවට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක හිතුවොත් නම් දැන් මම අද ඉඳලත් හැමදාම මෙහෙම ගැටලුවක් කරනකොට හිතන්න පටන් ගත්තොත් තමයි ඒක ටිකක් තව ගැටලුවක් ඇති වෙන්නේ. අපි ඒක ගැන කතා නොකර හිටියනම හිතේ වැඩි හොඳයි කියලා සාමාන්‍යයෙන් බලන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් වඩටපත් වුණා නම් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඒක මෙතෙක්කල් ප්‍රශ්නයක් වෙලා නැත්තම් 아무ත් එක්කම ආපු ගාම්මදී කතා කරන්නේ නැතුව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ පුජ්‍යලෙන් කතා කරනකොට උත්තර දෙනවා නම් ටිකින් ටික කතාව සම්බන්ධ වෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒව නැතුව ඒක ඇත්තටම කතා නොකරම ඉන්න මට්ටමට එනවා නම් තමයි අපි යට උදව් කරන්න ඕනේ කොහොමද කතා කරන්න කියලා. එහෙම නැත්තම් මට හිතන හැටියට කියන හැටියට නම් ඒක ඒ පුජ්‍යලට ඇත්තට ප්‍රශ්නයක් නෑ. මේ භාර්යාවට තමයි ඒක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක ඇත්තට ගණන් නොගිරිනව හරියි. අප ජීවත් කරන ජීවිතය නම් පුරුදු ගුලියක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මේ කතාවත් අතකොළ මහත්මයා මතක් කළා. එතකොට මේ පුරුදු වලින් අහිතකර පුරුදු ඉවත් කර ගන්න ආකාරය පිළිබඳවත් විස්තර කළා. දැන් මෙතෙන්දී අතකොළ මහත්මයා කියපු එකක් තමයි පුරුදු සහ පරිසරය අතර දැඩි සම්බන්ධයක් තිබෙනවායි කියලා. මම කැමති මේ කාරණෙත් ලැබී තිබෙන කාලය අනුව කෙටියෙන් හෝ පැහැදිලි කරගන්න. ඔව් දැන් විශේෂයෙන්ම පුරුදු ඇති කර ගැනීමට හුඟක් උදව් වෙන සාධකයක් තමයි පරිසරය. ඒ පරිසරයේ ඉන්න යාළුවන් ඊළඟට හිතවතුන් අසල්වැසියන් යම් යම් විදියට කරනවා දිහා බලලා අපි ඒ විදියට අපේ පුරුදු ඇති කර ගන්න. සමහරවිට මේ පුරුදු ඇතිවීමේදී ඒ අයගේ මඟ පෙන්වීමුත් තිබෙනවා. ඉතින් ඒකින්ද මූලික දේ තමයි මේ පරිසරය කියන සාධක. අපි අර කිව්වේ ප්‍රතිරූප දේශ වාසෝච කියලා උචිත කලාපයක ජීවත් වීමත් මංගල කාරණයක්. ඒකට වැරදි පුරුදු ඇති වෙන්න බලපානවා මේ උචිත කලාපයක ජීවත් නොවීම. අපි කියන සමහරලාට ඒ වගේ දැන් අපි මත්පැන් බොන කණ්ඩායමක් එක්ක ආශ්‍රය කිරීමෙන් මත්පැන් බීමේ පුරුද්ද ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඒ පුජ්‍යලෝ කතා කරන්න පුළුවන් අපි යන් මේ විවේක කාලේනේ අපි ටිකක් ගිහිලා යාළුවේ කම්බලෙමු කියලා ගිහිල්ලා ඉතින් වත් එකක් ටිකක් බොන්න කියලා මුල් දවසේ දෙනවා. මුල් දවස් සමහරලාට බොන්නෙත් නැහැ. දෙවෙනි දවසේ පෙරත්ත කරනින්ද පොඩ්ඩක් බොනවා. තුන්වෙනි දවසේ තව ටිකක් බොනවා. ඊට පස්සේ අන්තිමට එයා අනිකුත් අයටත් වැඩිය පුරුදු වෙනවා මත්පැන් බොන්න. එහෙනම් එතකොට තමයි පරිසරයේ බලපාන්නේ පුජ්‍යලට අහිතකර විදියට. දැන් අපි කියනවා Tamanට ඒ වගේ වැරදි පුරුද්දක් තියෙනවා නම් හොඳම දේ තමයි ඒ පුරුදු ඇති කරවුවා ඇති වෙන අවස්ථා තියෙන මේ පරිසරයෙන් ඉවත් වීම. දැන් අපි කියමු හවස 4න් පස්සේ යාළුවොත් එක්ක ආශ්‍රය කරොත් තමයි නම් මත්පැන් බොන්න යන්න වෙන්නේ. ඊළඟට ඉස්සල්ලා පොඩ්ඩක් යාළුව මග හැරලා කලින්ම ගෙදර ගියා නම් ඒ පුරුද්දෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. මේකද පරිසරයෙන් අපිට තියෙන මේ අහිතකර පුරුදු ඇතිවීමේ තියෙන නම්‍යතාවත් ඉවත් කරගන්න ඕන. දැන් අර පරාභවයට හේතු වෙන සාධකයට බුදුහාමුදුරුවෝ හඳුන්ලා තියෙන වියග්ගපජ්ජ සූත්‍රයේ පරාභව සූත්‍රයේ සිංහලෝවා සූත්‍රයේ තියෙනවා. අර අවේලාවේ වීති සංචාරය ඒ වගේ දේවල් සමහරව දැන් පුරුදු වෙලා තියෙනවා. දැන් එහෙම ගිහිල්ලා අවේලාව වීති සංචාරය කරන්න ගියාම ඊළඟ ඒ වැරදි පුරුද්ද තවත් වැරද්දකට මඟ පෙන්වනවා. මෙන්න මේව අහිතකර පුරුදු ඇති වෙනවා. ඒක වැදගත් වෙන දේ තමයි මෙතෙන්දී දැන් අපි හොඳ පරිසරයක් සිතේ මවා ගත්තොත් ඒ සිතේ තියෙන මැවිල්ලට අනුකූලව පුරුදු ඇති කර ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒකද වැරදි පුරුදු ඇති වෙනක වළක්වන්න හොඳම ක්‍රමයක් තමයි තමන්ගේ අනාගත දියුණුව පිළිබඳව චිත්ත රූප මවාගනිදීම. මම මෙන්න මේ වගේ ඉලක්කයට යන බලාපොරොත්තු වෙන පුජ්‍යලෙක් මේ ඉලක්කයට යන්න නම් මම මෙන්න මේ පුරුදු ඇති කරගන්න බෑ. මේ වෙනුවට මෙන්න මේ පුරුදු ඇති කරගන්න ඕනේ කියලා තමා විසින්ම හිතාමතා තමන්ගේ පුරුදු රටාව මේ සකස් කරගන්න ඕන. හැඩගස්ස ගන්න ඕන. ඒක සකස් කරලා හැඩගස්ස ගත්තොත් පස්සේ ඒ පුරුදු දිගින් දිගට කරනකොට අපේ ජීවිතයේ සාර්ථකත්වයට උදව් වෙන පුරුදු ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුරුදු කියන එක හිතාමතා සැලසුම් කර ක්‍රියාත්මක කර යුත්තා. එහෙම වුණාම ජීවිත සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී මම තව එක කාරණයක් පැහැදිලි කරගන්න කැමතියි. හොඳ පුරුදු තියෙන කෙනෙක් හෝ නරක පුරුදු තියෙන කෙනෙක් තීක්ෂණ ඥානයක් තිබෙන කෙනෙකුට හඳුනාගත හැකි බව ඔබ කියනවා. අඳින ඇඳුම්, ඒ වගේම අපි හිතමු වැඩ කරන මේසය, නැත්නම් ඔහු ඉන්න කාමරය, ඔහුගේ නිවස, නිවසේ මිදුල, මේ වගේ දේවල් සහ පුද්ගලයෙකුට පුරුදු වෙලා තියෙන දේවල් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔව්, දැන් අපි කියමු දැන් කෙනෙක් අනේ ඇඳුම් වලින් ඔහුගේ චරිතය කියන්න පුළුවන් කියලා කියමනක් තියෙනවා. එකෙන් දැන් සාමාන්‍යයෙන් වැරහැලි ඇඳගෙන දුප්පත් අය ඉංගනා ඉන්නේ වැරහැලි ඇඳගෙන. ඒතර ඒගොල්ලන්ට පුරුදු වෙලා තියෙන ඒ තියෙන පරිසරයට අනුකූලවම එයාගේ හැඩරුව පවා සකස් වෙනවා. දැන් අපි හොඳට ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට මානසිකව ඇති වෙන ටිකක් උද්දීප්ත ගතිය. දැන් අපි කො මගුල් ගෙදරකට යම්කිසි හොඳ ඇඳුමක් ඇඳගෙන ගියාම ඇති වෙන සතුට නෙවෙයි එදාට අපි එතෙන්ට ගලපෙන්නේ නැති ඇඳුමක් ඇඳගෙන ගියොත්. සාමාන්‍යයෙන් අපි ගෙදර ඉන්න විදිහට මගුල් ගෙදරට ගියොත් එහෙම වැරදිලාවත් සමහරවිට එතන තමන්ට ගැලපෙන්නේ නැත්තනක් වෙනවා. එහෙම වුණොත් තමන් එතනින් ටිකක් කොන් වෙන තත්ත්වයකටපත් වෙනවා. අන්න එහෙම පරිසරයෙන් තමන්ට යම්කිසි උද්දීපනයක්. සමහරවිට දැන් ඇඳුම් වලින් පෞරුෂ ගොඩනගෙනවා. අපි කියන ඇඳුම් කියන්නේ පෞරුෂ නුනට පෞරුෂ ගොඩනගීම වෙලා ඇඳුම් වලට ප්‍රධාන කාර්යභාරයක් තිබෙනවා. මොකද මුලින් පුජ්‍යලේ බැලූ බැලමටම ඇති වෙන අදහස ඔස්සේ හුඟක් දුර යනවා. එහෙම නැත්නම් සමහරවිට කෙනෙක්ගේ පෞරුෂයේ අනිකුත් ගති ලක්ෂණ ගොඩනංග ගන්න තව විනාඩි 10ක් 15ක් යන්න පුළුවන්. ඒකෙන්ද තමන්ගේ ඇඳුමෙන් පුජ්‍යලේගේ චරිතය කියන්න පුළුවන්. ඇඳුම් වලින් සාමාන්‍යයෙන් පාට තෝරන විදියෙන් පවා කියන්න පුළුවන්. දැන් අපි දන්නවා සාරි කඩේකට ගියාම මුදලාලිලා බය නැතුව සේරම සාරි ඉල්ලට අදිනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන්ම එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස් නිසා ඔය සාරි සේරම විකිනනවා. කවදාවත් ඔය සාරි එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හැම එක්කෙනාම තෝරන තමයි ගන්න. ඒ තෝරලා ගන්න තමන්ට උචිත දේ. එතකොට එක එක්කෙනාගේ තියෙන පෞරුෂ ගති ලක්ෂණ අනුව පුරුදු අනුව එක එක්කෙනා තමන්ට කැමති පාට තෝරා ගැනීමේ තියෙන එක දෙක එක සාරියක්වත් කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒව ඇඳුමෙන් පුළුවන් ඒ පුජ්‍යලයාගේ චරිතය පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ වගේම වැඩ කරන තැන ඉන්න කාමරේ සමහර ගෙදර ගේට්ටුවෙන් ඇතුළේනකොට මිදුල දිහා බලලා කියන්න පුළුවන් ඒ මිනිස්සුන්ගේ පුරුදු මොනවද කියලා. ඒතර ඒ අය පුරුදු වෙලා තියෙන උදේම නැගිටලා වැඩ කරලා මල් හිටවලා කුණු අයින් කරලා නම් ඒතර ඒගොල්ලෝ ජීවිතෙත් ඒ අනුව විධිමත් බවක් තියෙනවා. සමහර උදේ 8 විතර නැගිටලා ලෑස්ති වෙලා වැට්ටවිල්ලා නම් ගෙදර ගියාම දැනගත්තා කි සේරම ටික තියෙන්නේ සාලේ තමයි. ඒ කියන්නේ කුස්සියේ තියෙන වලම් මුට්ටිත් ඇවිල්ලා තියෙන සාලේට. කාපුතන පිඟන් ටික එහෙම්ම තියෙනවා. ඒතකොට ඒක නේකත් පුරුදු. ඒතර ඒ පුරුද්ද තියෙන එක්කෙනාගේ ජීවනචර්යාවයි සියල්ල මස්පරස් කළා ලියන මේසය, කැම කාමරේ හැමතැනම මස් කරන එක්කෙනාගේ තියෙන චර්යා ධර්ම අතරත් වෙනසක් තියෙනවා. ඒකද පුජ්‍යලේගේ පෞරුෂය තීරණය කිරීමේ පුරුදු වලට ප්‍රධාන සාධකද අපිට දැන් අද ඉඳලා හිතන්න පුළුවන් අපේ ගෙදර හොඳ වාතාවරණය පරිසරයක් හොඳ සකස් කරනවා නම් ඒ මගින්ම අපේ පෞරුෂයත් ඒකෙන් වර්ධනය කරගන්න පුළුවන් කියලා. කෙනෙකුට අහිතකර පුරුදු ඉවත් කරලා හිතකර පුරුදු ඇති කරගත්තොත් අපි නියම පාරට ගමන් කළා වෙනවා. ඒතර හිතකර පුරුද්දක් ඇති කර ගැනීම තමයි ඊටම වැදගත් වෙන්නේ. ඒතර අපි කියනවා ආපහු මිනිස්සු කියන්නේ පුරුදු සමූහයක්. ඒතර පුරුදු හිතාමතාම ඇති කරලා වෙනස් කරගෙන තමන්ගේ ජීවිතේ නිවැරදි මාත්‍ර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි හැමදාම කරන පුරුද්ද කර හිටියොත් අපි හැමදාම වැරදි පාරේ යනවා වෙන්නත් පුළුවන්. එතකොට කෙනෙක් දිනු වෙන්න ඕන නම් කළ යුතු මූලික දේ තමයි Taman නැවත වරක් Tamanගේ ක්‍රියාකාරකම් ගැන ආපස්සට හිතලා බලන්න. හිතලා බලලා කොයි පුරුද්දද මගේ ජීවිතයට අදාළ වෙන්නේ, කොයි පුරුද්ද මගේ ජීවිතයට අදාළ නොවෙන්නේ කියලා කල්ලාතු වෙන් කරගන්න ඕන. අන්න එහෙම වෙන් කරගෙන කටයුතු කරොත් අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට යන්න පුළුවන්කම තියෙනවා. ඒතර පුරුද්දක් ඇති කර ගැනීම ඉබේ ඇති වෙන්න ලේසි. අපි කියන වල් පැලෑටි ඇති වෙන්න ලේසි. හැබැයි වල් පැලෑටි ගලවලා එතන මල් පැලෑක් හිටව ගන්න ටිකක් අමාරුයි. ඒ වගේ තමයි පුරුදු. ඕන වෙලෙට පහළ මට්ටමේ පුරුදු ඇති කරලා ලේසි. මොකද ඒක තමයි මිනිසත්කම විතරක් නෙවෙයි මිනිස් මනසේ ස්වභාවය. මිනිස් මනසේ ස්වභාවය තමයි ස්වභාව ධර්ම නියාමයේ තමයි දැන් ගඟ ගලන පැත්තට යන එක. දැන් රැල්ලට යනවා කියලා අපි කියනවා ගඟ ගලන පැත්තට යනවා. ඒවා සේරම එච්චර ගැඹුරෙන් තේරෙනවා නෙවෙයි. ඒතකොට හේ අතර ගියොත් කවදාවත් ජීවිතේ තවන්ට ඕන විදියට උඩුගම් බලා ගමන් කරවන්න බෑ. කෙනෙක් දියුණු වෙනවා කියලා කියන්නේ යටිගම් බලා යාම නෙවෙයි. යටිගම් බලා යන ඒ ගිහිල්ලා කොහෙ ගිහිල්ලා නවතිද දන්නේ නැහැ. හැබැයි උත්සාහවන්ත වෙලා යටිගම් බලා පීනීම අනිත් පැත්තට හරවලා උඩුගම් බලා යන්න පුරුදු කරගත්තොත් මුලදී අසීරු වෙන්න පුළුවන්. හැබැයි සාර්ථක වුණොත් එහෙම ඒ පුජ්‍යලගේ ජයග්‍රහණය කිසිවෙකුට වළක්වන්නත් බෑ. ඒකද අපි හැමදෙනාම ජීවිතේ සාර්ථක කරගන්න නම් මේ ඉබාගාතේ අහම්බෙන් ආපු පැලවෙච්ච වල් පැලෑටි වෙනුවට හොඳ තීරණාත්මක ශක්තිමත් අස්වැන්නක් ලබා ගත හැකි මල් පැල හෝ නැත්නම් එළවලු පැල හෝ අපි හිටවන්නට උනන්දු වුණොත් තමයි මේ සැබෑ හොඳ පුරුද්දක් ඇති කරගත්තා වෙන්නේ. මම හිතන්නේ එදා මේ වැඩසටහනට සවන් දුන්න අය තද සවන් දෙන අයගෙනුත් බොහෝ දෙනෙකු මෙතනදී අලුත් හොඳ පුරුද්දක් ඇති කරගන්නවාට වඩා බලාපොරොත්තු වෙන්නේ තියෙන අයහපත් පුරුද්දක් අත්හැර ගන්න කොහොමද කියලා. ඒකත් මම හිතන්නේ ගිය සතියේ කියලා දුන්නා. ඔව්. තියෙන පුරුද්දක් අත්තර ගැනීම ඉතාම වැදගත් වෙනවා. අපි කියනවා දැන් මිනිස්සු හැමදාම හිතන විදියට හිතුවොත් හැමදාම ඉන්නේ ඒ පුජ්‍යලයන් විතරයි. කෙනෙකුට වෙනස් වෙන්න ඕන නම් හිතන විදිය පවා වෙනස් කරගන්න ඕන. ඒ හිතන විදිය වෙනස් කරගත්තොත් අලුත් මිනිහෙක් බවටපත් වෙනවා. අපි ඒකට කියනවා දැන් මේ තමන්ගේ දැනට ගමන් කරන මාදිලිය වෙනස් කිරීමක් කියලා. අපි සියලු දෙනාම යම්කිසි මාදිලියකට වැඩ කරා. අපි ගොඩ සමාජයට අපි උදේට හැමදාම නැගිටින්න එකම වෙලාවකට. බස් එකට නැගින්න බොහෝ දුරට එකම තැනකින් එකම වෙලාවට සමහර එකම බස් එකේ. බස් එකෙන් කියලා බහින්නෙත් එකම තැනක, වැට්ට යන්නෙත් එකම තැනකේ. ගිහිල්ලා කරන්නෙත් එකම වැඩ. මේක තේරම අපි සැලසුම් වෙච්ච පුරුද්දකට ගමන් කරනවා වගේ නොදැනුවත්වම චක්‍රයකට පුරුදු වෙලා තියෙනවා. දැන් මේ පුරුද්ද මිනිසාගේ දියුණුවට එච්චර උචිත ක්‍රමෙ නෙවෙයි. අපි කියනවා නිරන්තරයෙන් දවසකට හෝ නැත්නම් දවස් කීප සැරයක් හෝ මේ ක්‍රම වෙනස් කරලා බලන්න. වෙනස් කරාම මිනිහට අලුත් වෙන්න පුළුවන්. ඒකත් හරි වැදගත් වෙනවා. අපි ඒකාකාරී ජීවිතයක් ගත කරනකොට එයාගේ උදාසීනකමක් ඇති වෙනවා. අපි කියනවා මේ බස් වෝල්ට් එකෙන් බහින්නතු ඊළඟ බස් වෝල්ට් එකෙන් බහලා ආපහු වෙන්න කියලා. ඒතර එතන තියෙන වෙනසක්. අන්න ඒ වගේ පුරුද්ද කඩා ගන්න ඕන. ඒතර වැරදි පුරුදු තියෙනවා නම් අපි කියව සමහර වෙලාවට යන්න බැරි එක්කෙනෙක් අපි දැක් කතා කරා. වෙලාවට යන්න බැරි නම් මොකද කරලා තියෙන්නේ? මේ වෙනද නැගිටින පුරුද්ද වෙලවට අලුත් පුරුද්දක් ඇති කරගෙන අලුත් පාරකින් අලුත් විදියට ගියොත් අපට අර ගැටලුවේ මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර තියෙන පුරුද්දක් අයින් කරගන්න කොහොමද? තියෙන පුරුද්දක් අයින් කරන්න නම් වැදගත්ම දේ තමයි තද බල ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම මම මේක නවත්තනවා කියලා වහාම නවත්තන්න ඕන. අද ටිකක් කරලා හෙට තව ටිකක් කරලා අන්ත තව ටිකක් කරලා නවත්තනවා කියලා කියන්න බෑ. මොකද වැරදි පුරුදු වහාම නැවැත්වීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතකොට ඒකට තද බල උද්වේගයක් තියෙන්න ඕන. අලුත් පුරුද්දක් ඇති කර ගැනීමේ ආසාවකුත් පරණ පුරුද්ද නවත්තා ගැනීමට තියෙන තදබල ආසාවකුත් කියන දෙකම එකට වැඩ කරොත් තමයි අපිට පුරුද්දක් නවත්තා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අලුත් පුරුද්දක් ඇති කරගෙන ඒ පුරුද්දේ නොකඩවා දිගින් දිගට ගමන් කරලා ඒ පුරුද්ද ස්ථාවර කරගන්න. අපි අර එදා කතා කරා ග්‍රෑම් පොන් 30ක තියෙන නූ ඉදි කට්ටක් යනකොට ඒ ක්‍රමානුකූලව ඇලිය පුරුල් වෙනා වගේ ඊට පස්සේ ඒ ඉදි කට්ට උඩින් පයින් නැතුව වගේ අපිත් අලුත් පුරුද්දක් ඇති කරගෙන ඒ පුරුද්දේ නිරන්තරයෙන් යෙදෙමින් ඉන්නකොට පරණ තිවිච්ච අර දුර්වල පුරුද්ද අයින් වෙලා හොඳ පුරුද්දක් ඇති වෙනවා. දැන් අපි කොහෙන්ද කවුරු හරි කෙනෙක් මත්පැන් බොනවා නම් දැන් මත්පැන් බොන්න හැමදාම හතරට නම් යන්නේ වැඩ ඇරිලා එකම පාරේ. දැන් ඒ පාරේ යනකොට තමයි මේකට අබ්බැහිවීමේ තියෙන පුරුද්ද වැඩි වෙන්නේ. දැන් අපි හිතාමතාම මම නවතින කියලා හිතුවා නම් එයාට හතරට මේ කන්තෝරු ඇරිලා නැත්තම් වැඩපොළ ඇරිලා වෙනත් පාරකින් ගෙදරට යන්න පුළුවන්. වෙනද ආශ්‍රයකට යාළුව අතහැරලා වෙනත් යාළු ටික ආශ්‍රය කරන්න පුළුවන්. එතකොට එයාට අර වෙනදාදී පුරුද්දට හිත ඇදෙන්නේ නැතුව යනවා. අන්න එහෙම අපි එක පාට සමස්ත වෙනස් කරගත්තොත් අපිට සමහර වෙලාවට මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. අද අපි කතා බහ කරන මාතෘකාවට පිවිසෙමු. අද අපේ මාතෘකාව වෙන්නේ දියුණුවේ රන්දොරටුව හැරගැනීමට උදව් වන විද්‍යා යතුරු. දැන් මේ හුඟක් දෙනෙක් කැමති විද්‍යා බලයකින් වගේ අපිට දියුණු වෙන්න පුළුවන් නම් ලොතරැයියක් ඇදලා එහෙම නැත්නම් වෙනත් වාසනාවක් පෑදිලා දැන් ඔබ කියන්නේ මේ විද්‍යා යතුරක් තියෙනවායි කියලා. මොකක්ද මේ? ඔව් දැන් සාර්ථකත්වයේ කරා යාමේ ප්‍රධාන සාධකයේ තියෙන්නේ අපේ සිතමත්. ඒකවල සිත ශක්තිමත් කිරීම සිතෙන් තමයි සියලුම කහස්කම් කරන්න පුළුවන් වෙන්නේ. ඒක සිත දියුණු කර ගැනීම මත නැත්නම් සිතේ එකඟතාවය ඇති කර ගැනීම මත සිතට තදබල විදිය ආශාවක් දැවෙන ආශාවක් ඇති කර ගැනීම මත තමයි කෙනෙකුට අලුත් විදියට ලෝකෙ දිහා බලන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේ අපි විද්‍යා යතුරු කියලා හඳුන්වන්නේ. නිකන් මේක මැජික් එකක් වගේ විද්‍යාවක් වගේ කරන්න පුළුවන්කමක් තියෙනවා. සමහරව ඒක සැක කරලා ඕකනම් වෙන එකක් නැහැ කියලා ඒක අසාර්ථක කරගන්නත් පුළුවන්. ඒ සමහරව එම නෙවෙයි දැඩි භක්තියකින් නිරන්තර අභ්‍යාසයේ ප්‍රතිඵලයක් ඇටියට ඒ කාර්යය ඉටු කරගන්නත් පුළුවන්. ඒකට අර මැජික් පෙන්වන්නේ නැත්නම් විද්‍යා පෙන්වන්නේ අපි හිතන පොඩි රැවටිල්ලක් වගේ තමයි. හැබැයි රැවටිල්ල වුණත් හරියට කරාම අනිත් ඇයට ඒක අල්ලගන්න බැරි වෙනවා. ඒ වගේ යමක් එක නිරන්තරයෙන් එක දිගට කරනකොට අපේ ජීවිත සාර්ථකත්වයට ඒ කරන පුරුද්ද මගින් නැවත සිත ඇති කරනවා. මේක තමයි හරි පාරකය. අන්න ඒක සිතේ තදබල එකඟතාවය, සිතේ යම්කිසි මිත්‍රශීලීකමක්, සිත යම්කිසි සමනය කර ගැනීමක්, දමනය කර ගැනීමක් තමයි අතකින් වැදගත් වෙන්නේ මේ චිත්ත ඒකාග්‍රතාව ඇති වෙන්නේ. සිතේ ඒකාග්‍රතාව කියලා කියන්නේ අපේ සිතේ තියෙන ශක්තියින් එක තැනකට යොමු කිරීම. තම සරල උදාහරණයක් කිව්වොත් මේ ඉරේලිය එච්චර තදබල රසණයක් නැති වෙලාට එච්චර අපිට ඇඟට දැනෙන්නේ නැහැ. හැබැයි මේ ඉරේලිය විසිරිලා තියෙන්නේ. මේ විසිරිච්ච ඉරේලිය අපි ලෙන්ස් එකක් තිබ්බොත් ඒ ඉරේලිය ලෙන්ස් එක හරහා වෙලා යට තියෙන පුළුම් පුච්චන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි චිත්ත ඒකාග්‍රතාව ඇති කරාම අපි දැනට නොදකින අලුත් හාස්කම් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක විශ්වාසයෙන් භක්තියෙන් යුතුව සිත එකඟ කර ගැනීමට කටයුතු කිරීම මත තමයි රඳාපවතින්නේ. ඒ කියන්නේ කිසියම් කාර්යයකට විසිරුණු සිත එකඟ කරගෙන යෙදෙව්වොත් හිරුවෙලිය එකතු කරලා පුළුන් කැල්ල පුච්චනවා වගේ අවිසාරී කාචයකින් අපිට ලොකු බලයක් ඇති කරගන්න පුළුවන් කියන එකයි. ඔව් දැන් සමහර ළමයි විනාඩි 30ක් පාඩම් කරනවා විසිරුණු සිතකින්. හැබැයි විශ්වේ හොඳට ඒකාග්‍රව විනාඩි 10ක් පාඩම් කරනවා නම් අර විනාඩි 30ක් පාඩම් කරාට වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි රචනයක් ලියනකොට කවියක් හදනකොට එක එක දේවල් කතා කරගෙන එක එක රටේ hina hawi TBB කවි ලියන්න බෑ. එයා වෙනම සමවැදිලා තමයි ඒක කරන්නේ. ඒ කවියට සමවැදුණු එක කරන්න තමයි හොඳ. ඒ බොහෝ දුරට අඩුයි. ඒ කියන්නේ දැන් පරිපත කියලා කියන්නේ දැන් රැකියා කරන කාලේ. මම හිතන අපි දවසකොත් මේ ගැන කිව්වා. උදේ 8 ඉඳලා හවස 4 වෙනකන් වැඩ කරලා ඒ ලබා ගන්න යම්කිසි සම්මත දීමනාව. ඒක තමයි පරිපත. දැන් ඔය සම්මත දීමනාව විතරක් ලබාගෙන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එයා කවදාවත් එතනින් එහාට දියුණු වෙන පුද්ගලෙක් නෙවෙයි. එතනින් එහාට දියුණු වෙන්න නම් එයාට තියෙන නිර්මාණාත්මක ශක්තියක්. අපි හැම කෙනාටම හිතන්න පුළුවන්. දැන් රස්සාවක් කරන විතර නෙවෙයි බස් එකේ යනකොට හිතන්න පුළුවන්. ගෙදර ගිහිල්ලාත් හිතන්න පුළුවන්. කරන හවස් වෙලාවට ඒ වැටුපෙට අමතරව තමන්ට යම්කිසි මුදලක් උපයන්න පුළුවන් නම් තමන්ගේ නිර්මාණාත්මක ශක්තිය පාවිච්චි කරලා අලුත් යමක් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තමයි ජීවිතේ සාර්ථක කරගන්නේ. ඒක චින්තකයෙක් කියලා තියෙනවා. ඔබ ධනාත්මක ඔබ ධනවත් වෙන්න නම් දියුණු වෙන්න නම් ඔබ උපයන්නට ඕනේ. දැන් ඔබගේ වටිනාකම තියෙන්නේ උදේ 8 ඉඳලා හවස 4 කර වෙනකන් ඔබ කළ යුතු කළ දේ ගැන නෙවෙයි අපි අහන්නේ. හවස 4 ඉඳලා හෙට උදේ 8 වෙනකන් ඔබ කළ දේ කුමක්ද කියලා. දැන් සමහරව හවස 4ට ගිහිල්ලා හොඳට මත්පැන්ටයක් බීලා රන්ලුත් කියලා නිදා ගන්න. සමහරව හවස 4ට ගිහිල්ලා තවත් අමතර පන්තියකට ගිහිල්ලා කරුණු ඉගෙනගෙන ඊළඟ ප්‍රොමෝෂන් එක ලබා ගන්න. ඒ වරතත් හවස 4ට ගිහිල්ලා ගෙදර තමන්ලාට හොඳ පොතක් කියවනවා. හොඳ සින්දුවක් ලියනවා. හොඳ කතන්දරයක් හදනවා. අන්න ඒ වගේ දේවල් කරලත් අමතර ගාණක් මුදලක් උපයන්නත් පුළුවන්. ඒ පුජ්‍යලයා තමයි තමන්ගේ සිතේ නියම ප්‍රයෝජන ගන්න පුජ්‍යලයා. කොච්චර දෙනා ඉන්නවද උදේ 8ට ඇවිල්ලා හවස 4ටකම් වැඩ කරලා හෝ නොකරව ගිහිල්ලා ඊළඟවෙන්ද උදේ 8 වෙනකම් කරපු කිසි බයක් නැහැ. ඒගොල්ලන්ට කවදාවත් දියුණු වෙන්න බෑ. ඒගොල්ලෝ හැමදාම කේන්ද්‍රිකව අනිත්‍යයට බැර ඉන්න මට්ටමින් තමයි ඉන්නේ. හොඳයි. දැන් නැවත අපි කතා කරමින් සිටිනකොට සිත එකඟ කර ගැනීම, චිත්ත ඒකාග්‍රතාව තමයි මේ විඥා යතුරු කියලා කෙනෙක් දියුණු වෙන. දැන් මේක පිළිබඳ අපිට පරිවේෂණාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. දැන් මම කැමති හොඳ කතිකයෙක් වෙන්න. නැත්නම් අපි ඊට බෝධනේ කැමති විදිහට හොඳ ධනවතෙක් වෙන්නට කැමති. එහෙමනම් හිත එකඟ කරගෙන මේ විඥා යතුරෙන් ධනවතෙකු වීමේ රන්දරටු අරගන්නේ කොහොමද? ඔව්. දැන් ඒක ඇත්තටම ඒක තමයි එකම මාර්ගය. වෙන විදියක් නැහැ. මොකද අපි කරන්න ඕනේ යම්කිසි පුද්ගලයද මම හිතුවද මම අනාගතයේ හොඳ ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා. දැන් මම ඒ ව්‍යාපාරිකයෙක් වීමේ අවශ්‍යතාවය මගේ හිතේ තදබල ලෙස තියෙන්නට ඕනේ. එහෙම නැතුණියන් දෙකට දෙවාරණේ ඉතලා මට ව්‍යාපාරික වෙන්න පුළුවන්ද නැද්ද හරියයිද දන්නේ. එහෙම හිතා ව්‍යාපාරික වෙන්න කිව්වොත් කවදාවත් දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. දැන් හුඟක් ඔය ව්‍යාපාරිකෝ දැන් මම හුඟක් අය සම්මුඛ සාකච්ඡා වලට ගිහිල්ලා තියෙනවා. ඒ ව්‍යාපාරිකෝ හැමදෙනාගේම සිහින තිබුණා. ඒතර ඒගොල්ලෝ හැම වෙලේම හිතුවේ කවදා හරි මම මෙතන තට්ටු දෙක ගොඩනගිල්ලකට යනවා. කවදා හරි මම මෙන්න මේ මට වෙනවා කියලා සිහිනයක් තිබුණා. ඒ සිහිනේ තමයි අර චිත්ත ඒකාග්‍රතාව කියන එක හුඟක් වෙලගත් වෙන්නේ. ඒ අරමුණ ඉෂ්ට කරගන්න දැවෙන අභිලාෂයක් තියෙනවා. දැවෙන ආසාවක් තියෙනවා. ඒ දැවෙන ආසාවයි නිශ්චිත අරමුණයි දෙකම ඒකාග්‍ර කරලා ඒකම නිතරම හිත ඉන්නකොට ඒ තව තව අදහස් මේකට එන්න පටන් ගන්නවා. ඒතර අපි කියන ඒකට තමයි සිත කර්මන්නේ කරනවා කියන්නේ. දැන් අපි හුඟක් දෙනෙක් සිත කර්මන්නේ කරන්නේ නැහැ. සිත කර්මන්නේ කරන්නේ නැහැ කියන්නේ සිත ක්‍රියාකාරව නැහැ. නිකන් ඔය මොන මොන හරි වෙනවා මිසක් අත්ත වශයෙන් හිතන්නත් ඕන. හිතීමත් මේ ඇහින් දැකීම කනින් ඇහිම වගේම දියුණු කරන්න පුළුවන් දෙයක්. ඒකද සිත දියුණු කර ගැනීමට ඒක යම් කිසි විදියට ක්‍රියාවත් කරවන්නට ඕන. අපි සාමාන්‍ය සරල උදාහරණයක් ගත්තොත් අපි අත ඔසවන්නේ නැතුව ඇඟට බැඳලා තිබුවොත් මාසයක් විතර අපේ ඇඟ අතේ තියෙන ක්‍රියාකාරීත්වය බාල වෙනවා. අතට වැඩ කරන්න බැරුව යනවා. හිතත් ඒ වගේ දැන් සමහරුන්ගේ හිත කවදාවත් වැඩ කරලා නැහැ. ඔහේ ඉඳලා විතරයි තියෙන්නේ. ඒකින්ද මොකොත් නව නිර්මාණات ආදාසක් අලුත් දෙයක් එන්නේ නැහැ. අලුත් දෙයක් හිතන්නත් ඒගොල්ලෝ පෙළඹෙන්නේ නැහැ. සමහරු එහෙම නෙවෙයි හැම වෙලෙම හිතන මේක මේ විදිහට කරොත් හරිද මේ විදිහට කරොත් හරිද අන්න එහෙම හිතන පුද්ගලයාට තමයි අලුත් අලුත් දේ හිතන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔහුට තමයි අවස්ථාව පෑදෙන්නේ. එතකොට කෙනෙක්ගේ අනාගත ජීවිත සාර්ථක කරන්න නම් අනිවාර්යයෙන්ම තමන් යම්කිසි අරමුණක් ඇති කරගෙන ඒක තදබල ලෙස දැවෙන ආසාවක් ඇති කරන් මම මේ ඉලක්කයට ළඟා වෙනවමයි කියලා ළඟා වෙන්නේ කෙසේද යන්න පිළිබඳව එක එක පැති වලින් හිතන්න පටන් ගන්නවා. දිගින් දිගටම එයාට කතාව යටිහිත විසින් එකතු කරලා දෙනවා. ඊට පස්සේ කතාව දිගින් දිගට කරගෙන යන පුළුවන්කමක් තියෙනවා. මේක අභ්‍යාසයේ ප්‍රතිඵලය. ඒ ඉස්සෙල්ලා ටික ටික තමන් අනිවාර්යයෙන් මේ ශක්තිය ඇති කරගන්නවා කියලා සිත එකඟ කරගෙන වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ටිකක් කල් යනකොට ඒක ස්ථිර වෙන්න පටන් ගන්නවා. හොඳයි කැලණියේ සිට පෙරේරා මහත්මයා කතා කරනවා. හලෝ කතා කරන්න. මම එල්ඩීකේ පෙරේරා කැලණියෙන් කතා කරන්නේ. හොඳයි. මම ඔබතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ඔබතුමාගෙන් මේ විශ්ලේෂණයක් ලබා ගැනීමටයි. මේ මනෝවිද්‍යාවේ සඳහන් එක කාරණාවක් ගැන පරස්පර විරෝධී අදහස් දෙකක් පළ වෙලා තියෙනවා. එකක් තමයි ප්‍රශ්නයක් විසඳීමේදී සුබවාදී ලෙස ප්‍රශ්නයේ දෙස බැලිය යුතුයි කියලා මනෝවිද්‍යාවේ පිළිගත් මූල ධර්මයක් තියෙනවා. ඒ එකම මේ වායු සමීකරණ ක්ෂේත්‍රයේ ඒ ප්‍රවීණ්‍ය ඉංජිනේරු මහත්තයෙක් විල්ස් එච් කැරිය කියන ඉංජිනේරු මහත්තයා තමුන්ගේ ඒ සේවා ස්ථානයේ ඒ වායු සමීකරණ ප්‍රශ්නයකදී ඇති වුණු ගැටලුවකදී ඒ මහත්තයා හිතලා තියෙනවා දැන් ඉතින් මගේ රස්සාව නැති වෙයි මට දැන් මේක කරගන්න හම්බු වෙන්නේ නැහැ. ඒක නිසා මන් දැන් මේකට මූණ දෙන්න තියෙන ඉතාමත් බැරෑරුම් ප්‍රතිඵලය තමයි රස්සාව නැතිවීම. දැන් ඉතින් මම ඒකට මූණ දෙන්න ඕනේ කියන ඒ සංකල්පය ඇති කරගෙන ඉන්නකොට ඒ මහත්තයාට ඇති වුණාලු ඒකට විසඳුමක්. මේක තියෙන්නේ මේ ඩේල් කාර්නෙගී තමයි මේක කියන්නේ. එතකොට එහෙමනම් අර මුලින් කියනවා සුබවාදී ආකල්පය. මෙතන කියනවා අසුබවාදී ආකල්පයකදී එයාට ඇති වුණාලු මේ ඒකට මේ හිතට යාට වැටුණාලු ඒකට නිශ්චිත පිළිතුරක්. මේ දෙකේ ඇති මේකේ පරස්පර විරෝධීතාවයක් තියෙනවා නේද? මේ සංකල්පය ලී යූ ටැන් කියන චීන ජාතික දාර්ශනිකයත් අනුමත කරලා තියෙනවා කියලත් ඩේල් කානගී කියනවා. මම හිතන්නේ පැහැදිලි කරුණා. හොඳයි. ඒ තමයි දැන් ඒක පරස්පර විරෝධයක් නැහැ. ඒක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් එකක් තමයි සුබවාදීව සිතන්න කියන්නේ මේ ප්‍රශ්නයක් පිළිබඳව මට විසඳ ගන්න පුළුවන් කියන ආකල්පෙන් සිටීම. දැන් දෙවෙනි එකේදීත් ඇත්තටම එතන සුබවාදී සිතීමක් තමයි තියෙන්නේ. කොහොමද ඒක සුබවාදී වෙන්නේ? දැන් අපි කියනවා සමහර ප්‍රශ්නයක් ආවම මිනිස්සු කනස්සලු වෙලා ඉන්නේ. කරදරයක් එන්නේ ඉස්සෙල්ලා කරදර ගැන හිතලා මට මේ කරදරේ වෙයි කියලා හිතමින් උදාසීන උකටලිව ඉන්නවා. දැන් එහෙම අවස්ථාවක ඩේල් කාර්නෙගී මේ How to Stop Worrying and Start Living කියන පොතේ වගේ එන්නේ. එකතරක ඔහු කියනවා දැන් අපිට එතෙන්දි කල්පනා කරන්න ඕන මට විය හැකි අවසානම ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ වගේ දෙයකදී මට වෙන්න පුළුවන් අවසානම හානිය කුමක්ද? දැන් අවසානම හානිය කුමක්ද කියලා කල්පනා කරලා අවසානම හානිය තියෙන්නේ එක්ක රැකියාවෙන් අස් වීමනේ. රැකියාවෙන් අස් කරනවට වැඩ කරන දෙයක් නැහැ. එහෙමනම් මම රැකියාවෙන් අස් වෙන්න ඉස්සෙල්ලා මම මේ සඳහා ගත යුතු හැම පියවරක්ම ගන්න ඕන කියලා උත්සාහ කළා තමයි ඒ ගැටලුවට විසඳීම ලැබෙන්නේ. දැන් ඕක ඔයිට වැඩි ලස්සනට කියලා තියෙනවා නැපෝලියන්. නැපෝලියන් එක සැරයක් එංගලන්තයට ගොඩ බැහැලා तमांगे हमुदा में रुआल नेवो लिंगी ला रुआल नेवो टिका पिच्चर रुआल नेवो टिका पिच्चर पुच्चला क्यों आलू अपने जान देखें निखाई करना दें एक को आपी साटांग करला दिनांडो वने यह बनाता मी आंडो है ना मुझे रुआल नेवो ने आप हो यान එතකොට එතකොටත් දැන් එතන කිව්වේ එක්ක මේ යන්නවා කියන්නේ අසුබවාදී නෙවෙයි. ඒක සුබවාදී කරන්න ගත්තු පියවර. ඒදර්කෝ එක්ක මරණය නැත්තම් ජයග්‍රහණය. ඉතින් මරණේ කතාව ටිකක් පැහැදිලි කරගන්න. මේ කියන්නේ ඔව් යුද්ධයට ආවේ. එතකොට ආපහු යන්න තිබුණු නැව් පුච්චනවා. ඒ කියන්නේ දැන් හමුදාවට ආපහු යන්න කිසිසේත්ම බෑ. දැන් යුද්ධය නැත්නම් මරණය. ඔව්. එක්ක දිරන්න ඕනේ නැත්නම් මැරෙන්න ඕනේ. එතකොට සෙවලු මේ දෙකෙන් එකයි තෝරගන්නේ. සෙවලු මැරෙන්න තීරණය කරේ නැහැ. සෙවලු තීරණය කර දිනන. එහි ප්‍රතිඵලයක් ඇටියට කුඩා හමුදාවකින් ලොකු හමුදාව පරාජය කරලා දිරන්න පුළුවන්කම තිබුණා. දැන් ඔය වගේම තව උදාහරණයක් තියෙනවා කඩු සටනක් කරන වෙලාවකදී අපිට ගිහිල්ලා අන්තිමට යන්න පුළුවන් ඉන්නේ බිත්තිය ළඟට විතරයි. බිත්තියට හේතු වුණාට පස්සේ දෙකෙන් එකයි තියෙන්නේ. එක්ක මරණය නැත්නම් ජයග්‍රහණය. අනිවාර්යයෙන්ම මේ බුද්ධිලා ජයග්‍රහණය කරනවා. මොකද එතෙන්දී ගන්න පුළුවන් සියලුම ශක්තිය අරගෙන තමයි ආපස්සට ගහන්නේ. දැන් ඒ අර විලියම් කැරියස්ගේ උදාහරණය මේ සේරම උදාහරණ වලින් කිපෙන්නන්නේ ඍණාත්මකව හිතන එක නෙවෙයි. ඒ කියන්නේ මට වෙන්න පුළුවන් අවසානයේදී මේ රස්සාවෙන් 80ම කියලා උකටලියව හිටියේ නෑ. උකටලියව හිටියනම් තමයි ඍණාත්මක වෙන්නේ. හැබැයි ඔහු එහෙම හිතලා එතනින් ඉඳලා වැඩ කරලා තමයි ජයග්‍රහණය කරේ. උදාහරණ තුනම එකට සමානයි. ඒ හැම එකෙම පෙන්වන්නේ Tamanට අභියෝගයක් ආපු වෙලාවට කනස්සල්ලෙන් ඉන්නේ නැතුව ඒක අභියෝගයකට බාරගෙන මම මේ ජයග්‍රහණය කරන්නේ කෙසේද කියලා හිතලා වැඩ කරොත් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් අපි නතර කළ තැනට ආපහු යමු. මම හිතන නතර කළ තැන ඉදිරියට ආවා. නමුත් දිනු වෙන්නට කැමති අය කල යුතු දෙයක් විදිහට ඔබ කියනවා. දැවෙන ආශාව දැන් මේ දැවෙන ආශාවත් එක්ක අපේ අනාගත අරමුණ කුමක්ද? අප කවියෙක් වෙනවද නැත්නම් දේශකයෙක් වෛද්‍යවරයෙක් කවුරුම වෘත්තිකයෙක් වෙනවද කියන එක හීන දකින්නේ ඒ විදිහට ජීවත් වෙන්නේ කියලා. දැන් මේක කොහොමද කරන්නේ? ඔව් දැන් මේක තමයි දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි දැන් කතා කරන්න පුජ්‍යලයක් සාර්ථක වෙන්නේ කොහොමද කියලා. කවුරුත් දන්නවා ඉබාගාතේ අසාර්ථක වෙච්ච අය ඕනතරම්. අපි දැන් සාමාන්‍යයෙන් කියනවා සී ලෝකයේ ජනගහණයෙන් 103ක් විතර තමයි සාර්ථක වෙන්නේ. 97ක්ම ඔහි විභාගාතය කියලා සාර්ථක වෙනවා. එතකොට දැන් අපි උගන්වන්න හදන්නේ මේ 103 වැඩි කරගන්න කොහොමද කියලා. එතකොට යම් කිසි දෙයක් තමයි දැන් අපේ සාමාන්‍ය කියවලක් තියෙනවා අපි මෙතෙක්කල් කරන්නේ බොහෝ දෙනා දකින දේ විශ්වාස කරන එක. දුප්පත්කම දකිනවා දුප්පත්කම විශ්වාස කරනවා. දැන් මමත් දුප්පත් කියලා විශ්වාස කරනවා. දැන් උඟක් ඔය දීවර කලාපවල පැල්පත්වල ඉන්න අය දුප්පත්කම දකිනවා මමත් ඉතින් හැමදාම දුප්පත්කමේ තමයි කියලා එතනින් එහාට හිතන්නවත් යාට ශක්තියක් නැහැ. සමා වෙන්නේ දැන් බොහෝ විට අප දැකලා තිබෙනවා දැන් මෝටර රථ කාර්මයන්තයට සම්බන්ධ අය ඒ වගේ අය මේ දෛනිකව ඉතා විශාල මුදල් උපයනවා. නමුත් හැමදාම අඳින්න දිලඳු විදියට ජීවත් වෙන්න දිලඳු නිවසක ගත කරන්න දිලඳු ජීවිතය. ඔව් ඒකට හේතුව ඒගොල්ලන්ගේ යටිසිතේ තියෙන්නේ ওই රූපේ විතරයි. දැන් ඔය රූපේ කඩාගෙන සමහරව හිතනවා මම මෙහෙම හිටියට මම අනාගතේ මම මෙතනම ගොඩනගින්නලක් ගහලා මෙතන මම ගෑරේජ් එකක් දානවා කියලා. අන්නේ යටිහිතේ තියෙන රූපේ වෙනස් කරොත් විතරමයි සාර්ථක වෙන්න පුළුවන්. දැන් හුඟක් අය මම දන්නවා දැන් මම දීවර කලාපවල වැඩ කරනවා දීවරොත් එක්ක. දැන් හුඟක් අය මම මේ ළඟදිත් හම්බුණාම එක්කෙනෙක් කිව්වේ මම ඇහුවා ඇයි මේ පැලේ ඉන්නේ? දැන් වාගේ මාසික ආදායම මගේ ආදායමට වැඩි ගණන් හදලා බැලුවා. එතකොට ඇයි මේ පැලේ ඉන්නේ? අත් කට්ටම කිව්වේ දැන් තමයි අපේ සීයා හිටියෙත් පැලේ තාත්තා හිටියෙත් පැලේ මං ඉන්නෙත් මේ පැලේ අපේ ළමයි ඉන්නෙත් මේ පැලේ. ඒ කියන්නේ යාගේ යටිහිතේ තියෙන මේ පැල විතරයි. මේ පැල මෙතන තියෙන තාක්කල් අපි කොච්චර ආදාර කරත් කොච්චර මුදල් දුන්නත් ওই පැලෙන් එහාට යන්නේ නැහැ. දැන් අපි උත්සාහ කරන්නේ ඔළුවේ තියෙන මේ පැල උතනින් අයින් කරලා එතෙන්ට සිමෙන්තියෙන් බැඳපු ගයක් උළු දාපු වහලක් සිමෙන්ති දාපු පොලොක් ඇතුල් කරන්න. ඒ යටිහිතේ රූපය ඇතුල් කරොත් අනිවාර්යයෙන්ම ගේ හදනවා. ඒතර කෙනෙකු පැලක ජීවත් වෙන විට බොහෝ විට මේ පැල තියෙන්නේ බිමේ නෙමෙයි ඔහුගේ හිත ඇතුලේ. හිත ඇතුලේ. දැන් පැලෙන් ගොඩනැගිලා එන්න නම් ඉස්සලා හිතේ තියෙන පැල අයින් කරන්න ඕනේ. දැන් මේක ඒ පවුල් වල ඉඳලා ළමයෙක් ඉගෙන ගත්තම ඉගෙන ගත්ත ළමයා හිතනවා මම නම් පැලේ ඉන්නේ නැහැ මං ගේකට මාරු වෙනවා කියලා. අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා ගේකට මාරු වෙනවා. දැන් මෙතෙන්දී ඔබ කියනවා මනෝචිත්‍රමවන්නේ කියලා. අප හිතන අප පතන ලෝකය කොයි වගේද ඒ ලෝකෙට ගිහිලා ජීවත් වෙන්නේ කියලා. මේක පැහැදිලි. ඔව් ඒකට හේතුව අපේ සිතේ ස්වභාවයක් තියෙනවා උඩුසිත කතා කරන්නේ වචන වලින්. අපි තරක කරන්නේ වාද කරන්නේ සේරම කරන්නේ උඩුසිතේ. ඒතර උඩුසිතට වඩා ප්‍රබලයි යටිසිත. අපි දවසක් කිව්වා උඩුසිතේ ස්වභාවය දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ පෙන්නලා තියෙන්නේ 10න් එකක් විතර තමයි උඩුසිත කියන්නේ. ඒතර 10න් 9ක් අප කියන්නේ මැදිසිත සහ යටිසිත කියලා. ඒතර යටිසිතට තේරුම් ගන්න පුළුවන් වචන වලින් නෙවෙයි. යටසිත තේරුම් ගන්න රූපෝලි. එතන යටසිතේ චිත්ත රූප මවන්න ඕනේ. ඒතකොට යටසිතේ තියෙන චිත්ත රූපේ තමයි යටසිත අර්ථවත් කරන්න උත්සාහ කරන්නේ. ඒකද රූපෝලින් තමයි පෙන්වන්නේ. දැන් අපි ඊටම සරල උදාහරණයක් කිව්වොත් එහෙම මේ නන්ද කුමාරයා කතාවේ. දැන් නන්ද කුමාරයා කතාවේ බුදුහාඳුරෝ සුරංගනාවෙන් ගැන වර්ණනා කරේ නැහැ. නන්ද කුමාරයාට බුදුහාරෝ කියේ සුරංගනාවක් කියලා පෙන්නුවා. පෙන්නුවාම ඒ චිත්ත සිතුවම ඇති වුණාට පස්සේ එයාට වෙරුණා මෙතෙක්කල් තමන් දැනන් හිටපු ලෝකෙට වැඩිය වෙන ලෝකයක් තියෙනවා කියලා. ඒතකොට ඒක ඊටු කරගන්න තමයි ඊළඟට කටයුතු කරන්නේ. අන්න ඒ වගේ චිත්ත සිතුවම් කියන්නේ යටි හිතට රූපයක් මවලා දෙන. ඒතකොට දැන් මම අනාගතේ හොඳ ගුරුවරයෙක් වෙනවා නම් මම මවා ගන්නවා මම දන්න හොඳම ගුරුවරයාගේ ගති ලක්ෂණ. ඊට පස්සේ මම කරන්නේ ගති ලක්ෂණ කරා එන්න පියවරෙන් පියවර වැඩ කරගෙන යනවා. මම දන්න හොඳම ව්‍යාපාරික වෙන මම හිතන් ඉන්නවා නම් මම හොඳම ව්‍යාපාරිකයෙක් සිතින් ආකෘතියකට මවා ගන්න. මවා ගන්න එදා ඉඳලා මම ඉන්නේ ඒ ව්‍යාපාරිකයා වගේ. සාමාන්‍යයෙන් අපි කියනවා තවන්න පුළුවන් විදියට තමන්ගේ ඇඳුම වෙනස් කරගන්න. තවන්න පුළුවන් විදියට තමන් වාඩ් ලයින් මේසෙ වෙනස් කරගන්න. තමන්ගේ සමානලට පුටුව වෙනස් කරගන්න. අපි කියන අනාගතයේ විදායක නිලධාරියෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් ගෙදර හරි ගිහිල්ලා ඒ જાතිය පුටුවක් තියන වාඩ්ලා කැරක් කැරක් ඉන්න ඕනේ. එතකොට තමයි මේ පෞරුෂයක් එන්නේ. දැන් මේ සමහර අය එහෙම දිනු වෙච්ච උදාහරණ තියෙනවා. ඒ පුජ්‍ය කෙනෙක් ඉන්නවා ඒක පියන් කෙනෙක් ගැන කතාවක් තියෙනවා. දැන් හැමදාම කැම්පෑදී එයා ලොක්කගේ පුටුවට වාඩ්ලා කැරක් කැරක් ඉන්නවා කවදා හරි මම මෙතන ඉන්නවා කියන. ඉතින් ඊට පස්සේ එහෙම එන්න හිතලා අවුරුදු ගාණක් ඇතුළත ටික ටික එයා අර ඉලක්කේ කරා ළඟා වෙන අවස්ථාවක් තියෙනවා. ඒකෙන් පෙන්නේ තමන්ගේ යටිහිතට චිත්ත රූපයක් මවාගත්තොත් ඒ චිත්ත රූපේ සාක්ෂාත් කරගන්න යටිහිත උදව් කරනවා. ඒ අවසනාවට හුඟක් දෙනෙක් මවාගෙන තියෙන්නේ බොහොම දුර්වල චිත්ත රූප. මට බෑ හරියන එකක් නෑ. දැන් කාලේ රට මෙහෙමයි කවදාවත් දියුණු රටක් නෙවෙයි. ඒවා කිය කියා යටිහිතට යවන්නේම අර නරක පණිවිඩ. එතනින් එහාට ය아가න්න බෑ කෙනෙකුට. දැන් උදේ තව ප්‍රශ්නයක් තියෙනවා තුකොල් මහත්මයා. දැන් අපි කවුරු හරි කෙනෙක් හිතුවොත් මම අපි සල්ලම දෙයක් කිව්වොත් මම ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා ඔහු ඒ විදිහට හිතාගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. දැන් ඔහුගේ අහල පහල ඉන්න මිතුරන් ඔහුට කියාවි සමහර විට දැන් සාමාන්‍ය විහාරේ මිනිහා ඇඳගෙන ඉන්නේ ඔය වගේ කතන්දර කියලා ඔහු අපහසුට ලක් කරන්න පුළුවන් ඒක. ඔව් ඒකට ඉතින් ප්‍රශ්නයක් නෑ. මොකද දැන් හේ පුජ්‍යලයා අනිත්‍යයට හිංසාවක් නොකරනවා නම් තමන්ගේ ඉලක්කය කරා යන්න ඕන කෙනෙකුට තමන්ට අයිතියක් තියෙනවා. දැන් මම මගේ ජීවිතය සාර්ථකත්වයට කරා යන්න මට අයිතියක් තියෙනවා. මේ බොහෝ දුරට දැන් අපි වටේ ඉන්නේ ඒවා මෙතෙක්කල් වැඩක් කරලා අසාර්ථක වෙච්ච අය. අපි කියන නිෂේධන පෞරුෂය තමයි වැඩියෙන් තියෙන්නේ. ඉතින් අපි ඒකෙන්ද කියන වැඩි එක එක්කෙනා ගිහලා මත අහන්න එපා කියලා. දැන් අපි සමානට උගත් දෙනෙක් ගිහලා අහන්නේ කාගේද තවත් පරිදිච්ච මිනිහෙක්ගෙන්මයි මතයක් ගන්න. ඒ පුජ්‍යලයා කියලා මටත් වැරදිලා තියෙන උඹටත් වැරදිනවා කියලා දැන් දෙන්නම වැරදින පැත්තට එන්නේ. එතකොට වෙන්නේ අර වැඩ කරන පුජ්‍යලයාගේ තියෙන උනන්දුවත් නැති කරනවා. අපේ ලංකාවේ ඉතින් අපි කියනවා නිතර මත හරි ලාභයි කියලා. ඔපිනියන් විතර ලාභ දෙයක් නෑ. නොමිල දෙන එකනේ. ඉතින් හැබැයි දෙන්නම රින පණිවිඩ. ඉතින් ඒක තමයි වෙනස් කරගන්න. ඒක නිසා පණිවිඩයක් අහන්නත් ඕනේ සාර්ථකත්වයේ කරා ගිය පුජ්‍යලයකින්. අපි කියනවා දැන් අපි බැංකු නිලධාරියෙක්ගෙන් හරි රක්ෂණ නියෝජිතෙන් හරි ඒ වගේ සාර්ථකත්වය ගැන හිතන නිරන්තරයෙන්ම ඉස්සරහට යන අයගෙන් තමයි උපදේශක් ගන්නත් ඕනේ. එහෙම නැතුව බංකොලොත් වෙච්ච ව්‍යාපාරික උපදේශක් ගත්තොත් මෙයා කියන්නේ මටත් වෙලා තියෙන ඔය කරුමේ තමයි ඕකනම් අත ගහන්න එපා කියලා එයා කියන්නේ තවත් අධෛර්යය කරනවා. ඉතින් අධෛර්යය කරන අදහස් ගැනීමෙන් තමන්ට වාසිදායක නැහැ. මේකෙන් මම කියන්නේ සිහිනමවාගෙන ඉන්න කියලා සම්පූර්ණ දවල් සිහින කෙනෙක්. මේක වෙනස්. මේ දවල් සිහින ඇති කරගන්න එකයි චිත්ත රූප මවාගන්න එක අතර ලොකු වෙනසක් තියෙනවා. දවල් සිහින කියන්නේ අපි නිකන් මනක් කල්පිතව නිකන් සුරංගනා ලෝකෙක ඉන්න එක. චිත්ත ඒකාග්‍රකාරී චිත්ත රූප කියන්නේ තමන්ගේ සිතේ මවා ගන්නවා අනාගතේ මං එන ස්ථානේ මෙතනයි කියලා. ඉතින් දැන් අපි ඒකෙන් දැන් මේ විද්‍යාව කියනවා ඉස්සලා විශ්වාස කරන්න. හිතේ මවා ගන්න මෙතන. ඊට පස්සේ විශ්වාස කරපු දේ ඉටු කරගන්න මහන්සි වෙන්න. තමන් විදාහක නිලධාරිතන යනවා කියලා විශ්වාස කරලා ඊට පස්සේ එතන ඉඳලා නිකන් හීනමාම ඉඳලා යන්නේ. එතෙන්ට යන්න නම් වෙහෙසිලා වැඩ කරන්න ඕන. ඒ තව අධ්‍යාපනය ලබන්න ඕන. මේ ඊළඟට තමන්ගේ මේ හැකියාවන් වැඩි දියුණු කරගන්න ඕන. මේ සේරම එකතු කරගත්තම ඒ ඉලක්කය ඉටු කරගන්න පුළුවන්. ඒ ඉලක්කේ තියෙන එක නා තමයි එවැනි දේ ඉටු කරන්න නිදිමරන්න මහන්සි වෙන්නේ. නිතරම පාවිච්චි කරන්නේ සාර්ථකත්වය කියලා. පුජ්‍යලයේ සාර්ථකත්වය කියලා කියන එකයි ශනිකව ඇති වෙන නිකන් නැගීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් ඔය කියන අහිතකර නැත්නම් හිංසාකාරී හෝ නීති විරෝධී ක්‍රියා කරන හැම කෙනාම අසාර්ථක පුජ්‍යලයෝ. මොකද අසාර්ථක බුද්ධිලෝ කියලා කියන්නේ සමහරවිට බැලුව බැලුමට කෙනෙක් දකින්න පුළුවන් තට්ටු දෙයක මාලිගාවක් ගහගෙන ඉන්නවා. ඒකට හැම වෙලේම ඉන්නේ චිත්ත වේදනාවේ. හැම වෙලේම ඉන්නේ බියෙන්. පොලිසියෙන් පණේද, හොරකම අහුවේද, නැත්නම් කොයි වෙලාවෙ හරි මම මේ කරපු කපටයකම එළි වෙයිද? මෙන්න මේ වගේ මානසික පීඩාවකින් තමයි එයා ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ සාර්ථක පුජ්‍යලෝ වෙන්නේ නැහැ. දැන් ඔය කියපු විදිහට නීති විරෝධී කාර්යයන් කරනවා නම් ඒක දියුණුව නෙවෙයි. ඒක සලකන්නේ ශනික නැග්මක්. හැබැයි නැග්ම අනිවාර්යයෙන්ම අසාර්ථකත්වයට මුල පොරනවා කිසකයක් නැතුවම. ඒකින හොඳම එතන මං අදහස් කරේ ඒ හවස් වෙලාවට ගිහිල්ලා නීති විරෝධී වැඩ කරන්නේ නෙවෙයි. ඒ හවස් වෙලාවට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව කරොත් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. අර බයිබලයේ තියෙනවා වගේ උඳු වපුරුවොත් උඳු හම්බ වෙනවා. මුං වපුරුවොත් මුං හම්බ වෙනවා කියලා. ඒක නිසා වපුරන්නේ කුමක්ද නෙලන්නේ ඒ දේ. ඉතින් ඒකින්ද රාහු වැව්වොත් රාහු හම්බ වෙනා මිසක් මේ ගෝව හම්බ වෙන්නේ නැහැ කියලා කියවනක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ හැම දෙයක්ම කල්පනා කරලා බලුවොත් තේරුම් ගත හැකි ඇත්ත වශයෙන්ම කළ යුත්තේ කුමක්ද කියලා. ඇත්ත වශයෙන්ම කළ යුත්තේ හවසට ගිහිල්ලා තව ටිකක් කල්පනා කරලා අලුත් විදියට අපිගම වත් තමන්ගේ ගිහිල්ලා ගෙවත්ව වවන්න පුළුවන්. පලා ටිකක් පවන්න පුළුවන්. ගස් ලැබු ගස් ටිකක් පවන්න පුළුවන්. කෙසෙල් ගසක් පවන්න පුළුවන්. මේවත් ආදායම, මේවත් සාර්ථකත්වයට මඟ පෙන්වනවා තියෙනවා. අලුතෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දහසක් දේ තව කරන්න පුළුවන් ජීවිත සාර්ථක කරගන්න. ඒකින්ද සාර්ථකත්වයේ මඟ කියන්නේ නීති විරෝධී කාර්යයන් කරලා ආපහු විශාල අගාධයකට යන එක නෙවෙයි. මම හිතන හොඳ ප්‍රශ්නයක් ඒක අහපේ හුඟක් හොඳයි. මොකද හුඟක් අය හිතනවා එවනම් මේ කෙටි මාර්ග තීරණේ දියුණු වෙන්න කියලා. ඒත් අපි හැම වෙලෙම කතා කරන්නේ මේ දියුණු වෙන කටි නෙවෙයි සාර්ථක වෙන හැටි. සාර්ථක වෙනවා කියලා කියන්නේ කායික ශාරීරික විතරක් නෙවෙයි මානසික බුද්ධිමය සහ ආධ්‍යාත්මික යන සෑමංශයෙන්ම සමතුලින වෙච්ච සමබර පෞරුෂයක් තියෙන සමාජයේ පිළිගැනීමට සහ කීර්තිනාමයට හැම කාලෙම ලක් වෙන පුජ්‍යලේ. කාලෙන් කාලට කීර්තිනාමය ලැබලා ඊට පස්සේ අන්ත විදියට සමාජයේ නිර්මණ පුජ්‍යලයක් නෙවෙයි. හැම කල්ලිම ස්ථාවරත්වයක් තියාගෙන වර්ධින පුජ්‍යලය තමයි සාර්ථක පුජ්‍යලය වෙන්නේ. ඒක තමයි හැමදෙනාම ඉලක්ක කරගන්න ඕනේ එවැනි සාර්ථකත්වය. ඒකින්ද මේ ප්‍රශ්නේ අනුව මම හිතනවා තාම පැහැදිලි වෙන්නේ නැති. අපි අදහස් කරන්නේ සාර්ථකත්වය කියන්නේ සල්ලි නෙවෙයි කියන එක. සල්ලිත් ජීවත් වෙන්න අවශ්‍ය සාධකයක් තමයි. ඒ සල්ලි කියන ජීවිතේම නෙවෙයි. ඒකට ජීවිතයට අවශ්‍ය වුණාට ජීවිතේම නෙවෙයි කියන අර්ථයෙන් තේරුම් ගත්තොත් මම හිතනවා පැහැදිලි වෙවි අපි මේ කියන කතන්දරේ. හොඳයි දැන් ගාල්ලේ සිට කතා කරනවා මහේෂ්. මහේෂ් ඔබේ ගැටලුව. හලෝ. එතනම මුලින්ම මේ ලක්හඬ ගුවන් විදුලියකත් ඒ වගේම දායරෝහණ අතුකර මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ ජනතාව දැනුවත් කිරීමට මේ වගේ වැඩසටහනක් ගැන. මගේ ප්‍රශ්නේ මේකයි. දැන් මේ යම් පුද්ගලයෙකුට දැන් අභිලාෂයන් කීපයක් තියෙ කියලා හිතමු. දැන් අපි උදාහරණයක් විදිහට ගන්නමු. දැන් යම් ශිෂ්‍යයෙක් ඉන්නවා. ඔහුට මේ වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය ඒ වගේම ඔහු මේ වෙනත් අභිලාෂයන් තියෙනවා. දක්ෂ වාද්‍ය ශිල්පියෙක් වෙන්නත් ඒ වගේම මේ දක්ෂ පරිගණක වැඩසටහන් මේ නිෂ්පාදකවරයෙක් වෙන්නත්. දැන් ඒ වගේ වෙලාවකදී දැන් මේ චිත්ත ඒකාග්‍රතාව කියන්නේ යොදාගන්නේ කොහොමද? මේ කියන එක මට පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි. දැන් මෙහෙමයි. දැන් අපේ හැම කෙනාටම ඇති හැකියාවන් සමූහයක් තිබෙනවා. දැන් අපි කියනවා දැන් හොවර්ඩ් ගාඩ්නර් කියන මනෝවිද්‍යාඥයා පැහැදිලි කරලා තියෙනවා බහුවිධ බුද්ධි න්‍යාය කියලා. මේ බහුවිධ බුද්ධි න්‍යාය අනුව බුද්ධි වර්ග 8ක් හඳුනාගෙන තිබෙනවා. මේ බුද්ධි වර්ග 8න් සමහර අය ඉන්නවා බුද්ධි වර්ග 8ම තියෙන ළමයි ඉන්නවා. දක්ෂා ඉන්නවා. සමහරවිට මේ බුද්ධි වර්ග 4ක් 5ක් හොඳට තියෙන අය ඉන්නවා. එතකොට දැන් තම තමන්ගේ මේ අංශවල දැන් අපේ අනාගතයේ මම හිතනවා මම වෛද්‍යවරයෙක් වෙන්න කියලා වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා. හැබැයි වෛද්‍යවරයෙක් වෙන්න මට අවශ්‍ය තව සාධක තියෙන පුළුවන්. දැන් පරිගණක පාඨමාලාවක් හැදෑරීම අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි කියනවා මොලේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියලා දෙපැත්තක් තියෙනවා. එතකොට වම් පැත්ත දියුණු කරගෙන ඔය වෛද්‍ය විද්‍යාව ගණිත ශාස්ත්‍රය වගේ දියුණු කරගන්න ගමම්ම අර දකුණු පැත්ත දියුණු කරගන්න තමයි సౌందර්ය භාෂාව පැත්ත වැදගත් වෙන්නේ. එතකොට දැන් එයා විනෝදාංශයක් ඇට సౌందර්ය නැත්නම් සංගීතය හදාරන ගමන් වෛද්‍ය විද්‍යාව හැදෑරීම කියන දෙකම ඉතාම වැදගත් වෙනවා. හැබැයි මේ සේරම එකට එකතු කරලා වෛද්‍ය විද්‍යාවෙනුත් ප්‍රවීණයෙක් වෙලා සංගීතෙනුත් ප්‍රවීණයෙක් වෙලා පරිගණක ශාස්ත්‍රයේත් පළවෙනියා වෙන්න එහෙම උත්සාහ කරනකොට ඉතාම දක්ෂයෙකුට අමාරුයි. හැබැයි ලෝකේ එවැනි පුජ්‍යලෝ තියලා තියෙනවා. දැන් ඇල්බර්ට් ශුෂ්‍ය වගේ පුජ්‍යලෙක් අවුරුදු 5ක් විතර එක ශාස්ත්‍රයක ප්‍රවීණයෙක් වෙනවා. ඊට සම්පූර්ණ එක නවත්තලා තව අංශයක තව අවුරුදු 5ක් ප්‍රවීණයෙක් වෙලා තියෙනවා. ඊට හාත්පසින් වෙනස් අන්තයක තව අවුරුදු 5කින් ප්‍රවීණෙක් කරලා තියෙනවා. ඒ වගේ පුජ්‍යලොත් ලෝකේ ඉඳලා තියෙනවා. හැබැයි ඒ කාලෙත් ඔහු හිතුවේ මේ අවුරුදු 5 ඇතුළත මම මේ ශාස්ත්‍රයේ උපරිමයට යනවා කියලා. ඒකද එක වැඩක් හරියට නිම කරලා ඊට පස්සේ තව වැඩක තව පරතරට යන්න පුළුවන්. අපික හැබැයි සමහරවිට දැන් අද ළමයි හුඟක් වෙලාට අපි මම හිතන විශ්වවිද්‍යාල ළමයිත් අපි දැකලා තියෙන දේ තමයි මේ ඔය විදියට හිතලා පාඨමාලා 5ක් විතර එක වෙලාවට පටන්ගෙන කරන්න උත්සාහ කරනවා. එතකොට එකක්වත් සාර්ථක කරගන්න බෑ. මොකද මේ පාඨමාලා සකස් කරලා තියෙන්නේ ගැඹුරින් අවුරුදු 3ක් හදාරන්න. ඒතර සමහරවිට අපි දැකලා තියෙනවා chartered accountants කරනවා, සීමාත් කරනවා, විද්‍යා උපාධියකුත් කරනවා, නීති පීඨෙත් ඉන්නවා, ගිහලා පරිගණකත් හදාරලා සංගීතය හදාරනවා. දැන් මෙතන එහෙම දරා ගන්න බෑ. එතකොට වෙන්නේ මානසික රෝගියෙක් වෙලා එකක්වත් සාර්ථක කරගන්න බැලුවා අසාර්ථක වෙනවා. මන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ මේ විදිහට එකක් පරතරට යනකම් කරන ගමන් අනිත් එක විනෝදාංශය සඳහා කරන්න පුළුවන් විවේක කාලීන අධ්‍යාපනයක් සඳහා. එකක් ඉවර වෙලා අනිත් එක නැවත පරතරට යන්න හදාරන්න පුළුවන්. අපි කො වෛද්‍යවරයෙක් වෙන්න උත්සාහ කළා මූලික අඩිතාලම දාගෙන හොඳට වෛද්‍යලෙක් වුණාට පස්සේ අර මෙතෙක් කර විනෝදාංශයක් හැටගෙන ආපු සංගීත ශාස්ත්‍රයේත් පරතරට වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වෛද්‍ය ශාස්ත්‍රය සංගීතයේ දෙකම එක දවස්වල ඉගෙන ගන්න දාගත්තොත් දෙක එකක්වත් හරියට කරගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මෙතනයි මේ වෙනස දැනගන්නට ඕනේ. හොඳයි දැන් ඔබ කියවා මේ චිත්ත රූපමවල අපි අනාගතේ වෙන්න හිතන තන ගැන හිතින් මවා ගන්නයි කියලා. දැන් මේකෙම තව පැත්තක් මට පේනවා දැන් සමහර කෙනෙක් දියුණු වෙන්න උත්සාහ කරනවා තමාට හෙලින් දියුණු වෙලා ඉන්න අය ගැන චිත්ත රූපමවල එයා කොහොමද පල්ලෙහාට ඇදලා දාන්නේ කියලා. සමහර විට හොඳ වස් කවියක් ලියාගත්තොත් මේ වගේ දෙයක් කරලා තමාගේ දිනුව සලසා ගන්න පුළුවන්ද කියලා හිතන අය තින්නවා. දැන් මේ ප්‍රශ්නෙට විශේෂයෙන්ම මම හේතුුනේ ඔබේ අද පුවත්පතේ සඳහන් වෙනවා. සෙත් කවියක්ද වස් කවියක්ද කියලා. මේකත් දිනුවට කොහොමද අදාළ වෙන්නේ? දැන් මෙහෙමයි දැන් අපි හැම කෙලාම තමන්ගේ සිතෙන්ම තමයි තමන් කටයුතු කරන්නේ. එතකොට දැන් මම උඩු සිතින් හිතන දේ තමයි යටි සිතේ ගිහිල්ලා තැම්පත් වෙන්නේ කියලා අපි දන්නවා. එතකොට උඩු සිතින් හිතන්නේ තව කෙනෙකුට පරාජය නා තව කෙනෙක් ඇදලා දාන හැටින තව කෙනෙකුට පීඩා ගෙන දෙන විදිය නා තව කෙනෙක්ගේ දස්කමට තමන් ඊර්ෂ්‍යා කරනවා නා මේව සේරම සලකන්නේ තමන්ගේ ශාරීරික ඉන්ද්‍රිය පද්ධතියටම හානි කරන සාධක හැටියට. දැන් අපේ ස්නායු පද්ධතිය දුර්වල කරන බවට දැන්ට වෛද්‍ය විද්‍යාව ඔප්පු කරලම තියෙනවා. ඊර්ෂ්‍යාව, තරහ, වෛරය, ක්‍රෝධය වගේ දේවල් නොදැනුවත්වම අපේ ඉන්ද්‍රිය පද්ධතිය අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපාන අපිට සමහර ලෙඩ රෝග ඇති කරනවා. ඒකින්ද අපි දැන් තමන්ගේ යටිහිතර වෛරය ක්‍රෝධය කාවද්දන හැම වෙලේම වෙන්නේ තමන් පරිහාණයටපත් වෙනවා මිසක් වෙනත් කෙනෙක් පරිහාණයටපත් වෙන එක නෙවෙයි. ඒකින්ද මූලික දේ තමයි දැන් එතන කියුවා සෙත් කවියක්ද වස් කවියක්ද කියලා කියන්නේ තමන් කෙනෙකුට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්න පුළුවන්. දැන් මට මගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන්න පුළුවන්. මට තව කෙනෙකුගේ ජයග්‍රහණයක් සඳහා උදව් කරන්න පුළුවන්. එතන තියෙන සෙත් කවියකින් අපේක්ෂා කරන දේ සෙත් කවියක් කියනකොට වෙන්නේ මොකද්ද? යටසිතේ ඒ ශක්තියන් වර්ධනය කරනවා. දැන් එතනත් දැන් ඔය සෙත් කවි සහ වස් කවි අතර මත තම සුළු වෙනස්කම් තිබෙනවා. සමහරට ඒ සෙත් කවි හදන අය වස් කවි හදන අය ගණ ගැන හුඟක් සැලකිලිමත් වෙනවා. වචන එක අකුරක්වත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. උච්චාරණය කරන විදි කරපුවා සැලකිලිමත් වෙනවා. දැන් ඔය නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් කියන විද්‍යාවේ තියෙනවා ලින්ග්විස්ටික් කරා තමයි මේ මොළයේ තියෙන නියුරෝනයන්ගේ වැඩසටහන ක්‍රමලේඛයේ සකස් වෙන්නේ. ඒක වැරදි විදිය ලින්ග්විස්ටික් වලින්, වැරදි වචන වලින්, වැරදි භාෂා වලින් අර මොළයේ තියෙන අපේක්ෂිත ඉලක්කෙ වෙනුවට අනපේක්ෂිත සැලැස්මක් සකස් වෙන්න පුළුවන්. ඒතර මේ අපි කියන වචන වලින් අපි අනිත් එක්කෙනා හෙලා දැකලා, යාට hina වෙලා, අවඥාවට ලක් කරලා, මෙයාත් මිනිහෙක්ද කියලා අහලා මේ කියන හැම දෙයකින් වෙන්නේ මොකද්ද? තමන්ගේ යටිසිතටම තමන් වැරදි රූප ටිකක් අරිනවා. ඒ රූපවල අවසාන ප්‍රතිඵලය තමන්ම පරිහානියටපත් වෙන එක. ඒ නීතිය ලෙසින් හඳුන්වනවා කියලා. මේක මට තව ටිකක් පැහැදිලි කරගන්න ඕන. මොකක්ද හිල් කියන ස්වර්ණමය නීතිය? ඔව් නැපල්ගේ දිනුන රන්දොට්ටු පොතේ නැත්නම් ස්වර්ණමය ලෝ ඔෆ් සක්සස් කියන පොතේ වැදගත්ම පාඩමට හඳුන්වන්නේ අපි පස්සේ මේක සවිස්තරව දවසක් සාකච්ඡා කරනවා. ඕකේ ස්වර්ණමය නීතියක් තියෙනවා. ස්වර්ණමය නීතිය තමයි අනුන්ට අහිතකර දේ කරන්න එපා පමණක් නෙවෙයි අනුන් ගැන අහිතකර විදියට හිතන්නත් එපා කියන එක. අපි දන්න අනුන්ට අහිත කර දෙයක් කරාම අපිට සමහරලාට දොස් අහන්න වෙනවා. අපිට ගැහුවත් අපිට ගුටි කන්න වෙනවා. බැන්නොත් බැනුම් අහන්න වෙනවා. අපි ඒකෙන් සමහර ඒ වගේ දේ වලකිනවා. වලකුණාට අර අනුන් ගැන අහිත කර විදිහට හිතන එක සමහරු කරනවා. ඒක තමන් ඒක කාටවත් තේරෙන්නේ නැති වුණාට තමන් හිතනවා මේ පුජ්‍යලයට මෙහෙම හානියක් කරන්නට ඕන. මේ පුජ්‍යලයට ඉඩක් නඩුවක් දාන්න ඕන. මෙයාට වෙස්සමක් ගහන්න ඕන. මෙන්න මේ විදිහට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වගේ දේවල් වලින් මේ හිත පුරවගෙන ඉන්නවා. ඒ වරියට නැපොලියන් කියන උදාහරණයක් ගියර අපි නිම්නයක පුජ්‍යලෙක් ඉන්නකොට දැන් මේවා මේ ඊයම් බරු වගේ එයාගේ ඇඟේ එල්ලිලා එයා පල්ලෙහාට ඇදගෙන යනවා නිම්නේ පල්ලෙහාට. ඒතකොට වෙන්නේ මොකද්ද? නිම්නේ වටේ තියෙන මේ කඳු ගැටේ විසක් එයාට ඈත මොකක්වත් පේන්නේ නැහැ. ඒතර ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය දින කරා නිර්මාණාත්මක චින්තනයක් පහළ වෙන්නේ නැහැ. අලුත් පරිකල්පන අදහසක් එන්නේ නැහැ. අලුත් ලෝකේ අලුත් සිතිවිල්ලක් මතුවෙන්නේ නැහැ. තවල් මේ දියුණු වෙන දොරටු අරගන්න බෑ. හැම වෙලෙම කැරගෙන්නේ එකම චක්‍රයේ වටේ. ඒක නිසා මේ පුජ්‍යලය පරිහානියටපත් වෙනවා. හැබැයි අර ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය කියන දේවල් ඉවත් කරගන්න පුළුවන් නම් අර ඊයම් බරු ටික අයින් කරපු ගමන් ආපහු පුජ්‍යලයට හිමින් සිර උඩට පාවෙලා යන්න පුළුවන්කම තියෙනවා. දැන් උඩට පාවෙලා ගියා නම් එතකොට එයාට අර ඈත තියෙන ඇපල් වතු ඊළඟට මිදි වතු පේනලා Tamanට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකද මූඩ් ස්වර්ණමෙණිති කියන්නේ අනුන් ගැන අහිතකර දේ කරන්න එපා වුණක් නෙවෙයි අනුන් ගැන අහිතකර විදියට හිතන්නත් එපා කියන්නේ. සමහරලාට සමහර දරුවෝ අම්මලා තාත්තලා ගැන පව අහිතකර විදියට හිතන්නේ. සමහරලාට හිතනවා අපි අම්මට හිංසා කරන්න ඕන, තාත්තට හිංසා කරන්න ඕන, ඒක තාත්තට මට පාඩම් කරන්න නැතුව ඉන්නවා සමහරලාට ඒගොල්ලන්ට උගන්වන්න කියලා. මේවා සේරම අහිතකර සිතිවිලි. මේ සිතිවිලි වලින් අවසානයේ පිරිහෙන්නේ තමන් බව විතරක් තේරුම් ගැනීමුණත් මේ ආයත වැදගත් වෙනවා. එතකොට මේ ජීවිත කාලය සාර්ථක කරගන්න අපි කාටවත් රිද්දන්න, කාටවත් පාඩම් ගන්නන්න. එහෙම හිත හිත වැඩ කරොත් නම් අනිවාර්යයෙන් පරිහානියටපත් වෙනවා. පොත් කියවලා තියෙනවා තවමත් කියවනවා මට ඒ වුණාට පොඩි චකිතයක් තියෙනවා ඒකෙන් අපිට බලපෑමක් තියෙනවද කියලා දැනගන්න. මෙහෙමයි දැන් කොඩිවින වගේ දේවල් සමානලට গুপ্ত විද්‍යාත්මක දේවල් දැන් කොඩිවින කියන එකෙන් ප්‍රධාන දේ තමයි කොඩිවින කරන පුජ්‍යලයන්ගේ ජීවිතය අසාර්ථක වෙනවා කිසකයක් නැතුවම. මම හිතන ඔබ දන්නවා ඇති ගම්වල කොඩිවින කරපුවා ඉවර වෙන්නේ කොහොමද කියලා. මොකද ඒක මේ මනෝවිද්‍යාත්මක න්‍යාය අනුවම ඒ කොඩිවින කරන අය, වස්කවි කියන අය, පෙස්සම් ගහන අය සියලු දෙනාම ජීවිතයේ අසාර්ථකත්වයෙන් කෙලවර කරගන්නේ. මොකද යටිහිතට ඒගොල්ලෝ නිරන්තරයෙන්ම වෛරය පවත්වාගෙන ඉන්න නිසා. හැබැයි අනිත් එක තමයි දැන් කවුරු හරි කොඩිවින කරලා කියලා තමන් හිතුවොත් තමයි තමන්ගේ හිතට ඒක බලපාන්නේ. ඉතින් අපි සමහරලාට කොඩිවිනයක් මට කරලා ඇති කියලා තමයි අපි කිව්ව ශාස්ත්‍රයක් අහන්න ගියොත් දැන් ශාස්ත්‍රකාරයන්ගේ එක ලක්ෂණ තමයි බොරු ශාස්ත්‍රකාරයෝ කියන දේ තමයි කොඩිවිනයක් කරලා තියෙනවා කියලා. දැන් ඒක ඇත්තටම මනසට කරගන්න කොඩිවිනයක්. මොකද එතන ඉඳලා හිතේ සැකේ, චංචල බව, සංකාව, සංසේ බව තියෙනවා. ඒ සිතේ සැකය, සංසේ බව ඇති වුණාට පස්සේ එතන ඉඳලා තමන්ගේ කිසිම අලුත් සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ.